හරි දැන් අපි අද සාකච්ඡා කරන්න තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාව sorry මේ සරල යාන්ත්‍ර යටතේ මේ මෙන්න මේ පෙරලන යාන්ත්‍ර වාසිය කියන තැන ඉඳන් තමයි සාකච්ඡාව කරන් තියෙන පෙරල ගන්න ටක් ගාලා අද ගණන් හදන්න තියෙන සූත්‍ර හතක් විතර පාඩම් කරන්නත් තියෙනවා හරිනේ හරි දැන් බලන්න ළමයි දැන් අහගන්න හොඳ ළමයි වැඩේ නවත්තන්න ඔය කතාව නවත්තන්න පිටිපස්සේ කතා කරන කට්ටිය මම නැත්තම් ඈත් කළා දානවා මේ යන් දැන් ඕගොල්ලෝ දන්නවා දැන් මේ ආයි එන්න එන්න හරි ආගන් දැන් හරි දාගන් ළමයි යම්කිසි යන්ත්‍රයක් හරිද ඕනම යන්ත්‍රයක් වැඩ කරන්න ඒකට ඔයා ශක්තිය දෙන්න ඕනි ඒකට ශක්තිය දෙන්න ඕනි ඒකට බලයක් සපයන්න ඕනි බලයක් නැත්නම් යන්ත්‍රයක් වැඩ කරන්නේ නැහැ ලෝකේ කිසිම යන්ත්‍රයක් නැහැ ශක්තිය නැතුව වැඩ කරන යන්ත්‍ර ලෝකේ නැහැ මිනිස්සු හැදුවා යන්ත්‍ර අපේ වැඩ පහසු කරගන්න අපේ වැඩ වේගෙන් කරගන්න හැබැයි ඉතින් යන්ත්‍රේ නිකම් වැඩ කරන්නේ යන්ත්‍රය කරන්න නම් යන්ත්‍රයට ශක්තිය ලබා දෙන්න ඕනි නැත්නම් වැඩ කරන්නේ දැන් උදාහරණයක් අර ෆෑන් එක වැඩ කරනවා අරක ඇයි වැඩ ඒක යන්ත්‍රයක්නේ ෆෑන් එක කියන්නේ යන්ත්‍රයක් ඇයි වැඩ කරන්නේ නැත්තේ ඒකට ශක්තිය දීලා නැහැ මම දැන් මේ ෆෑන් ටික වැඩ කරනවානේ මම මොකද දීලා දෙන්නේ විදුලිය නැමැති ශක්තිය දීලා තියෙනවා කිසිම යන්ත්‍රයක් ලෝකේ නැහැ කරන්ට් එක හරි මොකක් හරි ශක්තියක් දුන්නොත් විතරයි යන්ත්‍රය වැඩ කරන්නේ. දැන් ගලන වාහනය. පෙට්‍රල් නැති වුණොත් මොකද වෙන්නේ වාහනේ? මොකද? අරයා ගත්ත. මේ අගන් එනම් මතක තියාගන්න යම්කිසි යන්ත්‍රයක් වැඩ කරන්න අපි බලයක් යොදන්න ඕනේ. අපි ඒකට නමකුත් කිව්ව ගිය සතිය මොකද්ද? ආයාසය. ආයාසයට එරෙහිව වැඩ කරන බලයට කිව්වා මොකද්ද? ආයාසයට එරෙහි බලයට මොකද කිව්වේ බාරේ එතකොට දැන් මේ අපි කතා කරන යන්ත්‍ර හැම කරන යන්ත්‍ර කීයද හතර මොනවද අපි ඉගෙන ගත්තා අපි ලියුවා මොනවද ලීවර තියෙනවා කප්පි තියෙනවා චක්‍රය සහ අක්ෂ දණ්ඩ තියෙනවා ආනත තල තියෙනවා මේ ඔක්කොම හතර මොනවද යන්ත්‍ර එතකොට මේ යන්ත්‍ර ඔය ඕනම එකක ඔය අපි කතා කරන සරල යන්ත්‍ර ඕනම එකක් වැඩ කරන්න ආයාසයක් යෙදිය යුතුයි එතකොට ඒකට විරුද්ධව බාරයක් තියෙනවා ආයාසයක් යෙදිය යුතුයි ඒකට විරුද්ධව බාරයක් තියෙනවා මේ ඕනම යන්ත්‍රයක යාන්ත්‍ර වාසිය කියලා කියන්නේ යාන්ත්‍ර වාසිය කියලා කියන්නේ බාරයේ බෙදීම ආයාසය බාරයේ බෙදෙනවා ආයාසය ආගන් ඒස් කුසු කුසු ගන්නවා ගගන ගිගාවි මං දැන් ඊළඟ පස්සේ ගගනවා අන්න අර එනින් වඩ කර යාන්ත්‍ර වාසිය මොකද යාන්ත්‍ර වාසිය කියන්නේ බාරයේ බෙදීම ආයාසය බාරයේ කියන්නේ ආයාසය කියන්නේ අපි යොදන බලය බාරයේ කියන්නේ ඒකට විරුද්ධව තියෙන බලය හරිද දැන් ඔය යන්ත්‍රයක් තියෙනවා අපිට ඒකෙන් නිව්ටන් 1000ක බරක් නිව්ටන් 1000ක බාරයක් උස්සන්න ඕනි අපි ඒකට දෙන්න ඕනි නිව්ටන් 100යි ආයාසයේ නිව්ටන් 100ක් දුන්නම නිව්ටන් 1000ක බාරයක් එසවෙනවා එහෙනම් බාරය කීයද නිව්ටන් 1000යි ආයාසයේ කීයද නිව්ටන් 100යි උත්තරේ කීයද 10යි මේ නිව්ටන්ට මේ නිව්ටන් කැපෙන නිසා යාන්ත්‍ර වාසිය කියන එකට ඒකකයක් එන්නේ නැහැ හරිද මේ 10න් කියවෙන්නේ මොකද්ද? ඔයාට කී ගුණයක් වාසිද කියලා. කී ගුණයක් වාසිද? 10 ගුණයක් වාසි. ඇයි ළමයි 10 වැඩේ කරන්න කීයද දෙන්න ඕනේ? 100යි. 10 වැඩක් කරන්න දෙන්න ඕනේ කීයද? 100යි. එතකොට අපි අපෙන් වැය වෙලා තියෙන්නේ 100යි. කෙල්ල තියනවා කීයක්ද? 1000ක් එස වෙලා තියෙනවා. එතකොට කී ගුණයකින් වාසිද? 10 ගුණයකින් වාසි. සමහර යන්ත්‍ර තියෙනවා. හරිද? සමහර යන්ත්‍ර තියෙනවා. මෙන්න මෙහෙම. මං ආයි ලියන්න යාන්ත්‍ර වාසිය සමානයි බාරයේ බෙදීම ආයාසය සමහර යාන්ත්‍ර තියනවා 100ක වැඩක් කරන්න 100ක්ම දෙන්න ඕන දැන් යාන්ත්‍ර වාසිය කීයද බාරයත් 100යි ආයාසයත් 100යි යාන්ත්‍ර වාසිය කීයද එකයි පාඩුද වාසිද වාසිත් නැහැ පාඩුත් නැහැ වාසිත් නැහැ පාඩුත් නැහැ
යාන්ත්‍රවාස එක වුණොත් ඒකේ අදහස මොකක්ද? යම් කිසි දෙයක් උස්සන්න දෙන්න ඕනේ තේ බලයෙන්ම තමයි. හරිද? එකට වඩා වැඩි වුණොත් දැන් මේ කියලා දුන්නා. එකට වඩා වැඩි වුණොත් වාසි. සමහර යන්ත්‍ර තියෙනවා මෙහෙම. හරි. සමහර යන්ත්‍ර තියෙනවා 100 වැඩේ කරන්න දෙන්න ඕනේ 200ක්. 100ක් උස්සන්න 200ක් දෙන්න ඕනේ. කීයද 100 200ෙන් බෙදුණොත්? 0.5. එකට වඩා වැඩිද අඩුද? එකට වඩා වැඩිද අඩුද? අඩුයි. වාසිද අවාසිද? අවාසි. යකෝ 100 වැඩේ කරන්න කීයක් දෙන්න ඕනද? 200ක් දෙන්න ඕනේ. හැබැයි ඒ වගේ යන්ත්‍ර තියෙනවද ලෝකේ? තියෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. ඒතකොට ඔයගොල්ලෝ කියයි තිත පාඩුයිනි. පාඩු වුණාට වාසි පැත්තකුත් තියෙනවා. ඒ පැත්ත මං කියලා දෙන්න. හරිද? එහෙනම් යාන්ත්‍ර වාසිය දැන් අපි කතා කරමු. අපෙන් අහනවා නමුවිනි ප්‍රශ්නේ. සරල යන්ත්‍රයක යාන්ත්‍ර වාසිය ලබා ගන්නේ කෙසේ? දාල යන භාරය ආයාසයෙන් බෙදීමෙන්. භාරය ආයාසයෙන් බෙදීමෙන්. දැන් අපි කතා කරන යන්ත්‍ර හැම එකෙම භාරයක් තියෙනවා. භාරයක් තියෙනවා, ආයාසයකුත් තියෙනවා. භාරය ආයාසයෙන් බෙදීමෙන්. භාරය ආයාසයෙන් බෙදීමෙන්. යාන්ත්‍ර වාසිය ලැබේ. භාරය ආයාසයෙන් බෙදීමෙන් ඔන්න පළවෙනි සමීකරණය ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඈ. භාරය ආයාසයෙන් බෙදීමෙන් යාන්ත්‍ර වාසිය ලැබේ. මෙන්න එනං ඔයගොල්ලන්ගේ කොටුවක් දාලා මේ මෙතන ඒ කොටුව හොඳට පිරෙන්න බැලුව බැලමට පේන හොඳ ලොකුවට මේ සූත්‍රය මේක ඇතුළේ ලියා ගන්න. යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙ. ඒ වගේ මේ සූත්‍රයේ ගන්න පළවෙනි සමීකරණය. හොඳට පේන ලියන්න. යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය. හරි. යාන්ත්‍ර වාසිය සමානයි මේ පළවෙනි සූත්‍රයේ කටපාඩම් කරන්න ඕනේ. මේ සූත්‍ර ටික කටපාඩම් ගන්නවා මම ඈ. යාන්ත්‍ර වාසිය සමානයි මැකනිකල් ඇඩ්වාන්ටේජ් කියලා කියන්නේ භාරය බෙදීම ආයාසය. දැන් අපි ඕකෙන් ගණන් ටිකක් හදමු. දැන් අපි ඕකෙන් ගණන් ටිකක් හදමු. හරි. මෙන්න තියෙනවා ගණන් ටික. දැන් මාත් එක්කම ඇදුවත් කමන්නේ නැහැ. නැත්තම් පොඩි වෙලාව බලන් ඉන්න මේ. දැන් ඕගොල්ලෝ කරුණාකරලා කියන මේ තියෙන්නේ මෙන්න මේ පැත්තට තියෙන්නේ ආයතන ආයාසය කියලා. මේ ආයාසය. ආයාසය. මේ තියෙන්නේ බාරය කියලා හිතන්න. මේ පැත්තට අදින්නේ බාරය. එතකොට මේ මෙතන මොකද්ද තියෙන්නේ? දරය. මට කියන්න මේ කීවෙනි වර්ගයේ ලීවරයක්ද? ගිය සතිය අන්තිමට කතා කරා ලීවර ජාති තුනක්. මැද දරය නම් මොකද්ද ලීවර? පළවෙන වර්ගයේ ලීවරයක්. මේකේ තන ලියනවා මොකද්ද? පළවන වර්ගයේ ලීවර. දැන් ඔයා හිතන්න ආයාසය දෙනවා 100i නිව්ටන්, බාරය දෙනවා ඒකත් 100i නිව්ටන්. රයිට්. එහෙනම් මේ කෙලවරින් ඔයාට හදලා පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම. යාන්ත්‍ර වාසිය සමානයි මොකක්ද? බාරය බෙදීම ආයාසය. බාරය කීයද? 100i. ආයාසය කීයද? ඒත් 100i නිව්ටන්. නිව්ටන්ට නිව්ටන් කැපිලා ගියාම උත්තරේ 1යි. එතකොට මේක වාසිත් නැහැ, අවාසිත් නැහැ. ආ, අදලා පෙන්න. ඒ පළවෙනි පන්තියේ ලීවර හැමතිස්සෙම යාන්ත්‍ර වාසිය එක එන්නේ නැහැ හැබැයි ඈ. එකට වඩා වැඩියා කියන්නේ එනවා, එක එනවා. එකට වඩා අඩුවා කියන්නේ එන්නේ නැහැ. ඒක ඉස්සරහින් හදන්න. මම හදලා දෙන්නේ ඒක ඉස්සරහ තියෙන ඉඩේ හදන්න. පොඩියට හදන්න ඉඩ මදි නම්.
ඔන්න මන් දෙවෙනි එකේ ඊළඟට මේ දෙවෙනි එක ඈ හරි හරි දැන් මේකේ ළමයි මෙන්න මෙතන මොකද්ද දරය මේක ඔයා හිතන්න බාරය කියලා ඒක තමයි මොකද්ද ආයාසය දැන් බලන්න ළමයි මේ කතා නකර බලන්න බාරය මැද නම් කීවෙනි පන්තියේ ඉවරයක්ද දෙවන පන්තියේ නැත්නම් දෙවන මොකද්ද වර්ගයේ ඉවරය අපි දුමු බාරය 500යි නිව්ටන් හරිද ආයාසය සීයි නිවුටන් කියලා හිතන්න. 500ක එකක් කරනවා. බැලුව බැලුවට කියන්න පුළුවන් වාසිය කීයද කියලා. කීයද? 5යිනේ. ඉතින් අපිට හතලම් පෙන්නමු අපි. යාන්ත්‍ර වාසිය සමානයි බාරයේ බෙදීම ආයාසය බාරය 500යි 500 වැඩේ කරන්න 100යි දෙන්න ඕනේ. උතර මේ නිව්ටන් නිව්ටන් කපල යනවා උත්තරේ 5යි. උතර 5 ගුණයකින් වාසි. 5 ගුණයකින් වාසි. පස්කුණේකින් වාසි අදලා පෙන්නන්න පස්කුණේකින් වාසි හරිද තුන්වෙනි එක දරේ මෙතනමයි දරය මෙතනමයි මේක ආයාසය අපි හිතමු නිව්ටන් 400යි මේක බාහිර නිව්ටන් 100යි ආයාසය නිව්ටන් 400යි දැන් ඔයාම හදන්න බලන්න ආගේ ගන්න හදන්න ආ මේක කීවෙනි පන්තියද මෙද ආයාසය නම් ඒක කීවෙනි පන්තියද? තුන්වන පන්තිය නැත්නම් තුන්වන වර්ගය. තනින් අදන බලන්න ගන්න. ආයාසය 100 වැඩේ කරන්න 400ක් දෙන්න වෙලා. ඉතින් බැලු බැලමටම පේනවා වැඩේ අවාසි කියලා. මොකද 100ක වැඩක් කරගන්න 400ක් දෙන්න වෙලා.
යාන්ත්‍රවාසිය සමානයි නැවතත් ලියනවා භාරය බෙදීම ආයාසය භාරය 100යි දෙන්න ඕනේ ඒක උස්සන්න 400ක් කීයද උත්තර එන්නේ 0.25යි ආවද 0.25 සීයෙන් හාරසියෙන් සීයයි කියන්නේ හතරෙන් එකයි හතරෙන් එකයි කියන්නේ දශම දෙකයි පහයි බෙදලා බැලුවොත් දැන් මොකද ඔයා කියන්නේ වාසිද අවාසිද අවාසි ඔන්න ලියන්න මේ හරියෙන් අවාසි කියලා අවාසි හරිද අවාසි වුණාට මේ වගේ ලීවර තියෙනවා තියෙනවද නැද්ද තුන්වෙනි පන්තියේ ලීවර තියෙනවද නැද්ද ඇයි ළමයි ගිය සතියේ උදාහරණ කිව්වේ මොනවද තුන්වෙනි පන්තියේ ලීවර වලට උදාහරණ ඈ මොකද්ද බිලි පිත්ත කොස්ස තව ඈ අබල ඈ උයිසරේ ඉතින් ඔය තියෙන්නේ අවාසින ඈ ලින්ද දැන් මොකෝ කියන්නේ ආගන්න මේ අපේ ඇඟේ තියෙනවා තුන්වෙනි පන්තියේ ලීවර මේ අතේ තියෙනවා ඔයගොල්ලෝ දන්න එකක් මං කිව්වොත් මේ අතේ තියෙනවා මොකද්ද වැලමිට සන්ධිය වැඩ කරන්නේ කොහමද තුන්වෙනි පන්තියේ ලීවරයකින් තමයි වැලමිට සන්ධිය වැඩ කරන්නේ ඔයගොල්ලන් උගන්වලා තියෙනවා ද්විශීෂ පේශිය ත්‍රිශීෂ පේශිය අන්වරාස්තිය අරාස්තිය මේවා කතා කරානේ මේ අත ඉස්සෙන්නේ කොහමද තුන්වෙනි පන්තියේ ලීවරයකින් මේ යන්නේ හරිද හා ඕ මෙතන තියෙනවා ප්‍රගණ්ඩාස්තිය දැන් අපි බලමු මේ තුන්වෙනි පන්තියේ ලීවර වල පොඩි කතන්දරයක් අපි ලිය දැනගන්න ඕනේ මොකක්ද ඒ කියලා අපි පොඩ්ඩක් බලමු ඈ ඔන බලන්න මම අඳිනවා වැලමිට සන්ධියක් හරිද මේ තියෙන ඔය කියන විදිහට ප්‍රගණ්ඩාස්තිය ඊට පස්සේ මෙතන තියෙන අස්ති දෙකක් අන්වරාස්තිය අරාස්තිය මේ තියෙන දීශීෂ පේශිය එක මෙන්න මෙතෙන්ට සෙට් වෙලා තියෙනවා ඔයා හිතන්න මෙතන තියෙනවා මොකක් හරි බෝලයක් හරි මොකක් හරි තියෙනවා හරි දැන් මේ ද්විශීෂ ආගන්න ඉතින් ඈ මේ ද්විශීෂ පේශියෙන් උඩට අදිනකොට මොකද වෙන්නේ මේ බෝලය උඩට ඉස්සෙනවා මෙතන මොකක්ද එහෙනම් දැන් මේක ලීවරයක් නම් මෙතන තමයි මොකක්ද දරය මේක මොකක්ද බාරය මෙන්න මේ පේශියෙන් අදින එක මොකක්ද ආයාසය දැන් ආයාසය 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 තියෙන්නේ මැද නේද මේ දරයයි බාරයයි අතර නේද ආයාසය තියෙන්නේ පේනවද එහෙනම් මේ අපේ වැලමිට සන්ධිය මොන පන්තියේ ලීවරයක්ද තුන්වෙනි පන්තියේ ඉවරයි අවාසිද අවාසිද අවාසි වාසි කියන්නම් දැන් අහගන්න හරිද දැන් බලන්න ඔයා හිතන මෙතන තියෙන පේශියා පේශි ළමයි ඔබ හිතන්න එපා මීටර් ගණන් ඇදෙන්නේ නැහැ මීටර් ගණන් කොට වෙන්නේ නැහැ පේශි දිගෑරෙන දන්නවනේ පේශියක ලක්ෂණ අවශ්‍ය වෙලාවට දිගෑරනවා නැත්තම් කොට වෙනව නේද ඔව් ඒවා මේ මේ ඉන්න දිගට දික් වෙලා කොට වෙන්නේ නැහැ අද ගෙදර කවුරුවත් නැහැ ඒකයි මං යන්න ඕනේ බලන්න
හරි ආගන්න. දැන් මේ ආගත. දැන් ළමයි මට ඔයා කියන්න පේශිය හොඳට තේරුම් ගන්න මේක. පේශිය චුට්ටයිනේ කොට වෙන්නේ දික් වෙන්නේ. එතකොට පේශිය චුට්ටක් කොට වුණාම දැන් මෙයාගේ අත ඔයාට මෙන්න මේ හරියට ගේන්න ඕනේ බෝලේ. මේ හරියට උස්සන්න ඕන. ඔන්න බෝලේ. දැන් බලන්න හොඳට බලන්න. ආයාසය ගමන් කර දුරයි බාරේ ගමන් කර දුරයි ගත්තොත් බලන්න ආයාසයේ චුට්ටක් ගමන් කරාම පාරේ ගොඩක් දුර යනවා පේනවා. ඒක තමයි මේකේ වාසිය. අපිට අතපය වේගෙන් එහා මෙහා කරන්න පුළුවන් වෙන්නේ කුමන පන්තියේ ලීවර් නිසා? තුන්වෙනි පන්තියේ. ඇයි ඒ? පේශියක් චුට්ටක් පේශිය මෙහෙන් ඇදෙනවනේ මේ හරිය මෙහෙම යන වේගවත් චලනය. තේරුණාද වැඩේ? තුන්වෙනි පන්තියේ ලීවරේක වාසිය මොකක්ද? ආයාසයේ කෙටි දුරක් චලනය කළ විට බාරය විශාල දුරක් චලනය වෙන. ඒතකොට අපිට වේගෙන් දුවන්න පුළුවන් වෙලා තියෙන්නේ අතපය හුරු මෙහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක් නිසාද? ඊවෙනි පන්තියේ ලීවර් නිසාද? තුන්වෙනි පන්තියේ ලීවර් නිසා. වැඩේ පැහැදිලිද? මොකද අපේ පේශි වලට බෑනේ ගොඩක් ඇදෙන්නේ. චුට්ටක් ඇද්දම අතපය යන්න ඕනේ බුසු බුසු ගාල. හරිද? එහෙම වෙන්න නම් මේක මොන පන්තියේ ලීවරයක් වෙන්න ඕනේ? තුන්වෙනි පන්තියේ ලීවරයක් වෙන්න. තරුවක් දාලා ලියන්න මේ තුන්වෙනි මේ තුන්වෙනි පන්තියේ ලීවර ලියපු තැනම යට ලියන්න. ඔය අන්තිමට අපි කරපු එකේ යට යහපැත්තේ නෙවෙයි යට යට පොඩි ඉඩක් තියෙන සුදු පාට ආලියන් ලියන්න මෙහෙම. තුන්වන පන්තියේ ලීවරවල නැත්නම් තුන්වෙනි වර්ගයේ කියලා ඔයාගේ පොතේ තියෙන තුන්වෙනි වර්ගයේ ලීවරවල යාන්ත්‍ර වාසිය සෑම විටම තුන්වන වර්ගයේ ලීවරවල යාන්ත්‍ර වාසිය සෑම විටම එකට වඩා අඩු අගයක් ගනි. තුන්වන වර්ගයේ ලීවර වල යාන්ත්‍ර වාසිය හැම විටම එකට වඩා අඩු අගයක් ගනි. නමුත් ආයාසයේ කෙටි දුරක් චලනය කළ විට ආයාසයේ කෙටි දුරක් චලනය කළ විට ආයාසයේ කෙටි දුරක් චලනය කළ විට බාරය ආයාසයේ කෙටි දුරක් චලනය කළ විට බාරය වැඩි දුරක් චලනය වීම මෙහි ඇති වාසියයි. ආයාසයේ කෙටි දුරක් චලනය කළ විට බාරය වැඩි දුරක් චලනය වීම මෙහි ඇති වාසියයි. බාරයේ වැඩිදුරක් චලනය වීම මෙහි ඇති වාසියයි. ඔන්න ඔක තමයි වාසිය. චූටි ආය පොඩි ආයාසයක් මේ ආයාසයේ පොඩි දුරක් ගියාම මේක යනවා කඩාගෙන මේ ලොකු දුරක් යනවා. මෙහෙම වේගෙන් චලන කරන්න පුළුවන්. රයිට්. හරි. ඊළඟට යනවා ලීවරයක ප්‍රවේග අනුපාතය ගැන උගන්වන්න. ඔන්න බලන්න ප්‍රවේග අනුපාතය. අපි ඒක ටික අංග වෙන්න රූපයක් ගන්න. මම මේකේ මඳින්නම්කො ප්‍රවේග අනුපාතය උගන්වන්න යන්නේ. ඔයාගේ දෙවෙනි සමීකරණය කියලා දෙන්න යන්නේ. ඔයා ඉදන් මෙන්න මෙහෙම දැන් ඔයා ලෑස්ති ගල් ගෙඩියක් පෙරලන්න උස්සන්න ලෑස්ති. මම ගල් ගෙඩියක් මේ වගේ එකක් තියලා ආගන්න. මේ වගේ කෑල්ල තියලා දරය තියලා උස්සන්න ලෑස්ති. ඔන්න ඉස්සුවට පස්සේ දැන් මෙතනින් ඒකට මොකද යොදන්න ඕනේ? මොකද යොදන්න ඕනේ? ආයාසය. මේ ආයාසයක් යොදන්න ඕනේ. මේක මොකද්ද? පාරේ. පාරේ. දැන් මොකද වෙන්නේ? දැන් ඔය උස්ස මේක. උස්සනකොට මොකද වෙන්නේ? මේක පාත් වෙන ගමන් මේක ගැස්සෙනව නෙවෙයි. මොකද්ද? ඉස්සෙනව. මේක මෙහෙම වෙනවා. මේක මෙහෙම යනවා. මෙහෙ මෙහෙම කරනකොට මේ ඊට එහෙම ඒ කාලෙම මේක උඩට යනවා. ඕන දැන් අපි මං දම් පාටින් අඳින්නම්. දැන් ඔයා උස්සගෙන ඉන්නේ. හරිද? මෙන්න. ඔන්න බෝලි. දැන් බලන්න මෙන්න මේ දුර අපි හඳුන්වනවා මොකද්ද? ආයාසයේ ගමන් කළ දුර. මොකද්ද මෙතන ඉඳලා මෙතෙන්ට තල්ලු කරන්නේ? මේකට කියන්නේ මොකද්ද? ආයාසය ගමන් කළ දුර. එහෙම නැත්නම් ඔබට තව නමක් කියනවා ආයාසයේ විස්ථාපනය.
මොකක්ද කියන්නේ ආයාසයේ විස්ථාපන. හරිද? ඊළඟට මෙන්න මේ දුරට ඕගොල්ලෝ දැන් මේක බලාගෙන මෙන්න මේ දුරට නමක් දෙන්න. බාර් තමන් කළ දුර නැත්නම් බාරේ විස්ථාපනේ. පැහැදිලිද ඕගලන්ට කියන කාරණේ? ඔයා මේක මෙහෙට තල්ලු කරනකොට ඒ වෙලාවෙම මේක මේ උඩට යනවනේ. ඉතින් මේකට කියන්නේ ආයාසයේ ගමන් කළ දුරේවත් ආයාසයේ විස්ථාපනය. මේකට කියන්නේ බාරේ ගමන් කළ දුරේවත් බාරේ විස්ථාපනය. ඔන්න ඔය දෙක අතර මිනුක් මින්තරු සහ ඔය දෙන්න නැගිටින්. නැගිට නැගිට. නැකිටලා යන්න ඔය දෙන්න මෙහෙට එලිට. පිටිපසට යන්න පිටිපස පෙල්ල යන මිනුක් මින්තරු ගගන යන දෙන්න ඈත් වෙලා ඉන්න ඕනේ. ඔය දෙන්නත් ඈත් වෙලා ඉන්න ඕනේ. යන්න යන්න බෑ. අරයා මෙයාට කොඳුරන මොනවා කියනවද මන්ද? මෙහෙම කල් මොනවා කියනවද මන්ද? පිස්සුද මන්ද මේ සල්ලි කියලා පන්තියට ඇවිල්ලා වෙන වෙන වැඩ. ඈතට මිනුක් මින්තරු එක්කෙනෙක් කෙලවරේ අනිත් එක්කෙනා මේ කෙලවරේ. ඔය දෙන්නත් එහෙම තමයි. ඔයා ඒහා කෙලවරේ, ඔයා මෙහා කෙලවරේ. යන්න. ළඟ ඉන්නේ කතා කරන මට්ටමේ ළඟ ඉන්නේ. එහෙට එහෙට. අරේ. හරි. ඔගොල්ලෝ හොත්ත නැ උගන්නන වෙලාව රහස් කියන්නේ මොනවද කියපු රහස? මොනවද කියපු රහස? රහස කියවනේ? ඈ. මං දැක්ක මෙහෙම කරගෙන කියනවා. අන්තිරාවන රහස් කියන්නේ වන්තින්. මේ ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ. ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ ආයාසයේ ගමන් කළ දුරට බාරයේ ගමන් කළ දුරට දුරතර තියෙන අනුපාතය. ඒ කියන්නේ ආයාසයේ ගමන් කළ දුර බෙදන්න ඕනේ මොකෙන්ද? බාරයේ ගමන් කළ දුරෙන්. ඒකට එතකොට ලැබෙන උත්තරේ කියන්නේ මොකක්ද? ප්‍රවේග අනුපාතය. දැන් ඔයා හිතන්න මෙන්න මේ ගමන් කළ දුර සෙන්ටිමීටර් 70යි. හරිද? ආයාසයේ ගමන් කළ දුර සෙන්ටිමීටර් 70යි. බාරයේ ගමන් කළ දුර සෙන්ටිමීටර් 10යි කියලා හිතන්න. දැන් ඔයා කියන ආයාසයේ ගමන් කළ දුර සෙන්ටිමීටර් 70යි. බාරයේ ගමන් කළ දුර සෙන්ටිමීටර් 10යි. මේ සෙන්ටිමීටර් කැපෙනවා. 70ට 10 වා කීයද? 7යි. එහෙනම් ප්‍රවේග අනුපාතය කීයද? 7යි. හරිම ලේසි. අමාරු නෑ. හරි. එහෙනම් අපි ලියමුද ප්‍රවේග අනුපාතය කියන්නේ මොකද්ද කියලා ඉස්සලා ලියලා ඊට පස්සේ සූත්‍ර ලියලා නේද? අපි යන්. හා. මෙන්න ප්‍රවේග අනුපාතය කියන එක උතන 11 වෙනි ප්‍රශ්නේ ලියන්න. 11. ආයාසයේ ගමන් කළ දුර බාරයේ ගමන් කළ දුර වගේ කී ගුණයක්ද කියන එකට තමයි අපි කියන්නේ ප්‍රවේග අනුපාතය කියලා. යායි hina බක බක ගහ hina වෙනවා එහා පැත්ත හැරෙනවා. දැන් ලොකුන්නේ ඔයා දානවා කියලා මතෙන්ට. ඉදි ගන්නවා. ආ මිනුක් මින්තරු දැන් ගෑල් ළමයි ඉන්න පැත්තට මාරු වෙන්නයි ළඟ. හරි. එලාට මැද තියෙන හිස් වේලියක් ඒකට දාන. ඒක ගෑල් ළමයට කිදි කවයි දන්නේ. දැන් දෙවෙනි සූත්‍රය ලියන්න ඕනේ ඊළඟට. ඕන අපි පළවෙනි සූත්‍රයේ හරිනේ යාන්ත්‍රවාසිය සමානයි බාරේ බෙදි මායාසය කටපාඩම් කරගන්න වෙනවා ඈ. සූත්‍ර ටික ගණන් හදන්න. දැන් ඕකේ සූත්‍රය ලියමු අපි. ඒක තමයි ඔයාගේ කිවෙන් සමීකරණයද දෙවනි සමීකරණය. හරිනේ. මෙන්න සූත්‍රය. ප්‍රවේග අනුපාතය කියන්නේ ආයාසයේ උඩ එන්නේ ආයාසය. දැන් කලින් යාන්ත්‍ර මේ
වාසියා විවුඩ බාරේනේ මේක එන්නේ ආයාසය. ඔව්. හරි වැරදි නෑ. ඒක ලියලා ඒක තමයි දැන් ලිව්වේ අපි 11ට. දැන් 11ට ලිව්වේ ඒක නේද? 11ට ලිව්වේ දැන් අපි මේ කලින් දාපු එක නෙමෙයි. මේකනේ ලිව්වේ. මේක තමයි 11ට ලිව්වේ. හරි. මොකද? ආ ඒක කමන්නේ. 11 වෙනි ප්‍රශ්නේට උත්තරේ මේකනේ. දැන් මේකේ තියේ මේකෙන් කියවෙන්නේ මොකද්ද? ප්‍රවේග අනුපාතය හොයන්නේ කොහොමද? ආයාසයේ විස්ථාපනයේ කාලයේ විස්ථාප මේ මේ බාරේ විස්ථාපනයේ බෙදලා කියන එකයි මේකෙන් කියවෙන්නේ අනුපාතය. හරි. හරි. දැන් ඔන්න සූත්‍රය ලියා ගන්න. ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ විස්ථාපනයේ නැත්නම් ආයාසයේ ගමන් කළ දුර ලිව්වත් අවුලක් නැහැ, වැරදි නැහැ. බාරේ විස්ථාපනයේ නැත්නම් බාරේ ගමන් කළ දුර ලිව්වත් වැරදි නැහැ. දෙකම එකයි. දැන් ඕගලන්ට යට තියෙනවා ගාණක්. ඒක තනියෙන් හදන්න. යට ගාණක් තියෙනවා. ඒක හොඳට කියවලා ওই සූත්‍රේ ලියලා ගාණ හදන්න. ওই සූත්‍රේ හැමතිස්සෙම සූත්‍රේ ලියන්න ඕනේ ඈ. ප්‍රවේග අනුපාතය වාදී සූත්‍රේ ලියන්න ඕනේ. යාන්ත්‍ර වාසිය වාදී සූත්‍රේ ලියන්න ඕනේ. ඇයිව තියෙන ඕගල රූපේ තියෙන. උඩ රූපේ තියෙන. Bx Ay කියලා තියෙන. මේක කියන විදිහට ආයාසය බිට්ස් එක කීයද? 60යි. මෙතනලා මෙතෙන්ට 60යි සෙන්ටිමීටර්. මේක කීයද? 15යි. බාරයේ ගමන් කළ දුර 15යි සෙන්ටිමීටර්. දැන් ඉතින් ඔයාලට උත්තරේ දෙන්න මෙහෙම දැන් මේ සූත්‍රය ඔව්. ඔබ ඕන එකකින් දාන්න පුළුවන්. උඩ සෙන්ටිමීටර් දැම්මොත් යටත් සෙන්ටිමීටර්. උඩ මීටර් දැම්මොත් ඔව්. 90 සෙන්ටිමීටර් දැන් ඔයා හිතන්නේ මොකද සෙන්ටිමීටර්ට සෙන්ටිමීටර් මොකද වෙන්නේ? එතකොට එන්නේ ඔව් සෙන්ටිමීටර් හරි මීටර් හරි ඕන එක. ඔයාට දීලා උත්තරේ හැප්පෙන්නේ උඩ මීටර් දාලා මීටර් දාන්න බෑ. උඩ මීටර් සෙන්ටිමීටර් හරි. ත්‍රායාසයේ විස්ථාපනය Bx කියන්නේ කීයද? 60යි සෙන්ටිමීටර්. බාරයේ විස්ථාපනය කීයද? 15යි සෙන්ටිමීටර්. එතකොට උත්තරේ එන්නේ කීයද? මේ සෙන්ටිමීටර්ට මේ සෙන්ටිමීටර් කපලා යන උත්තරේ එන්නේ කීයද? 4යි. හතරයි. හරිනේ. ඔන්න ඔගොල්ලෝ හෙව්වා ප්‍රවේග අනුපාතය. දැන් ඔන්න මෙතන තමයි ටිකක් පැටලෙන සුළු. මං ඊ පන්ති ළමයට ටිකක් වෙලා වැඩිපුර විස්තර කරා. ඇයි මේ ප්‍රවේග අනුපාතය හොයන්නේ සහ මේකේ තියෙන මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දේ මොකක්ද කියලා දැන් කියලා දෙන්න යන්නේ. හොඳට ආගන්න ඈ. එක පාර පුළුවන් නම් ඔළුවට දාගන්න. දැන් ප්‍රවේග අනුපාතය ආවේ කීයද? හතරයිනේ. මොකක්ද ඕකෙන් කියවෙන්නේ? ඕකෙන් කියවෙන්නේ ඔන්න ආගන්න. හරිද? ප්‍රවේග අනුපාතය 4යි කියලා ඔයා දන්නවනම් යන්ත්‍රයක ප්‍රවේග අනුපාතය දන්නවනම් ඒකෙන් අදහස් වෙන්නේ බාරය ආයාසය වගේ 4 ගුණයක් කියලා. දැන් මේ 4 ආවනම් මේ 4 මෙතෙන්ට ආවනම් මේකේ බාරය ආයාසය වගේ කී ගුණයක්ද?
අතර ගුණයක්. ඒ කියන්නේ අපි තමු ආයාසයේ 100යි කියලා දුන්නොත් බාරය කීයද? 400යි. ආයාසයේ 1000යි කියලා දුන්නොත් බාරය කීයද? 410යි. ආයාසයේ 300යි කියලා දුන්නොත් බාරය කීයද? 1200යි. වැඩේ පැහැදිලිද? මේකේ මොකද්ද කියවෙන්නේ? මේකෙන් කියවෙන්නේ මොකද්ද කියන්නේ? මේ ප්‍රවේග අනුපාතය අපිට දුන්නොත්, යම් කිසි යන්ත්‍රයක ප්‍රවේග අනුපාතය දුන්නොත් අපිට ඒකෙන් තේරෙන්නේ මොකද්ද? ආයාසය බාරය වගේ අපි හිතමු ප්‍රවේග අනුපාතය 5යි කියලා. එහෙනම් ඒකේ අදහස මොකද්ද? ආයාසය වගේ කී ගුණයක්ද බාරය? 5 ගුණයක්. වැඩේ පැහැදිලිද? අනිත් පැත්තට හිතුව. අනිත් පැත්තට දා. දැන් මේ හතරම ගමු. දැන් ඊළඟට වඩ යන දිනේ ගුණය හතර බාරය මේ ආයාසය බාරෙන් කියෙන් පංගුවක්. හතරෙන් පංගුවක්. පැහැදිලි ඔබට කියන කාරණේ. දැන් ඒවා ඒ විදිහට ගානකුත් හදමුකෝ. මේ බලන්න. ඔන්න බලන්න මට කියන්න. දැන් අපිට මේකට ආවේ කීයද උත්තරේ? හතරයිනේ. මං වාර දෙනවා මෙතන 800යි බාරේ 800යි. හා ආයාසය කීයද? කීයද? 200යි. ඒකෙන් හතරෙන් පංගුවයි. මේක දීලා මේක අහන්නත් පුළුවන්, මේක දීලා මේක අහන්නත් පුළුවන්. වැඩේ පෑදෙල්ද? හා. හොඳට ඔළුවේ තියෙන්න ඕනේ ඕක ඈ. ඉතින් අපෙන් අහනවා එහා පැත්තේ යන්ත්‍රයක ප්‍රවේග අනුපාතය 4 නම් ඉන් සෛද්ධාන්තිකෝ සිතාගත්. සෛද්ධාන්තික කියන්නේ සෛද්ධාන්තික ඔය කොම්බු සයන්නයි. සෛද්ධාන්තිකෝ සිතාගත හැක්කේ කුමක්ද? මොකද සෛද්ධාන්තික? සෛද්ධාන්තිකව කියන්නේ අපි පොතපතේ කරන ගණන් මිනුම් එක ලබා ගන්න ආගේ. ඔකේ අනිත් වචනේ මොකද්ද? ප්‍රායෝගිකව. සෛද්ධාන්තිකව ප්‍රායෝගිකව. දැන් අපි විද්‍යාව ගත්තම් විද්‍යාවට විද්‍යාවේදී මම මේ කරන්නේ මොකද්ද? ඕගලන්ට මොන දැනුමද දෙන්නේ? සෛද්ධාන්තික දැනුම. දැන් ලබන අවුරුද්දේ ඉඳලා අපි ඕගලන්ට බලාපොරොත්තු වෙන මොකද්ද? ප්‍රායෝගික දැනුමක් දෙන්න. ප්‍රායෝගික එකේදී අපි ඇත්තටම පරීක්ෂණය කරනවද නැත්ද? කරනවා. සෛද්ධාන්තිකව කරනවද? සෛද්ධාන්තිකව කරන්නේ කොහෙද? පොතේ. ගණන් හදනවා, මෙහෙම බෙදෙනවා කියලා ගණන් ගාණෙන් ගන්නෙ. ඇත්තටම පරීක්ෂණය කරනකොට ඒකට කියන්නේ මොකද්ද? ප්‍රායෝගික දැනුම. ප්‍රැක්ටිකල් නොලෙජ් එක. මේකට කියන්නේ තියරිටිකල් නොලෙජ්. තියරිටිකල් නොලෙජ් කියන්නේ මොකද්ද? සෛද්ධාන්තික දැනුම. හරි. දැන් එනම් මේකේ හතර ආව නම් අපිට තේරෙන්නේ මොකද්ද? හා පිළියම අපිට තේරෙන දේ ලියන්න ඕන මං කියනවා. ඉන්න අපිට සෛද්ධාන්තික සිතාගත හැකි කොහොමද? මෙම යන්ත්‍රයේ ආයාසය. මෙම යන්ත්‍රයේ ආයාසය. බාරයෙන්. මෙම යන්ත්‍රයේ බාරයෙන් හතරෙන් එකක් බව. මෙම යන්ත්‍රයේ ආයාසය බාරයෙන් හතරෙන් එකක් බව. මෙම යන්ත්‍රයේ ආයාසය බාරයෙන් හතරෙන් එකක් බව. වරහනක් දාන්න. අනිත් පැත්තට ලියන්න. තව විදිහකට හිතන්න පුළුවන්. අනිත් පැත්ත වරහන දාන්න. මෙම යන්ත්‍රයේ බාරය ආයාසයෙන් හතර ගුණයක් බව. එමත් හිතන්න පුළුවන්. මෙම යන්ත්‍රයේ බාරය ආයාසයෙන් හතර ගුණයක් බව. මෙම යන්ත්‍රයේ බාරය ආයාසයෙන් කී ගුණයක්ද? හතර ගුණයක් බව. හරිනේ. දැන් එහෙනම් ඕගොල්ලෝට කියනවා, නමුත් ඔන්න දැන් ඔන්න තවත් තේරෙන්නේ නැති කෑල්ලක්. හරිද? පොත කියුවත් මේක නම් තේරෙන්නේ නැහැ. හොඳට අහන් ඉන්න. හරි. අපි මේ බොරු වගයක් දාගමු ඈ. බොරු වගයක් ඔන්න දාලා මම ඔයගලන්ට මේක කියලා දෙන්න යන්නේ. දැන් අපි නිකන් හිතමු මේක නිව්ටන් 400 නං. ඔයගොල්ලෝ දන්නවනේ සෛද්ධාන්තිකව මේක කීයද නිව්ටන්? 100යිනේ. හැබැයි මේ වැඩේ ඇත්තට කරලා බැලුවොත් අනිවාර්යයෙන්. හොඳට මතක තියාගන්න මේක මේ 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 දණ්ඩක් දාලා මේ වැඩේ ඇත්තටම කෙරුවොත් 100 නෙවෙයි ඊට වඩා වැඩියෙන් දෙන්න වෙනවා. මේ ඇත්තට කරුවොත් අපි තුම 120ක් විතර දෙන්න වෙනවා. දැන් එහෙනම් ඇත්තට කරනකොට කීයක් වැඩිපුර දෙන්න වෙලාද? සෛද්ධාන්තිකව දෙන්න ඕනේ කීයද බාරේ උස්සන්න? 100යි. ඒ වුණාට මේක ප්‍රායෝගිකව කරලා බැලුවොත් අනිවාර්යෙන් 100ට වඩා වැඩියෙන් දෙන්න ඕනේ. කීයක්ද දැන් මෙතන කීයක් වැඩිපුර දීලාද? 20ක්. ඇයි ඒ? ඒ මොකද ඒ වැඩිපුර දෙන්න වෙලා තියෙන්නේ යන්ත්‍රයක් වැඩ කරනකොට ළමයි සමහර තැන් එකට ගෑවෙනවා. විශේෂයෙන් මෙන්න මේ දරේ තියෙන තැන, මේ දණ්ඩයි මේ දරේ තියෙන තැන එකට ගෑවෙනවා. ඒ ගෑවෙනකොට ළමයි මේ දණ්ඩ කැරකෙන එකට විරුද්ධව, මේ දණ්ඩ පල්ලෙහාට යන එකට විරුද්ධව, මේක පහළට තල්ලු කරන්න ආයාසයෙන් ඒකට විරුද්ධව මෙන්න මෙතන ඇති වෙනවා විශේෂ බලයක්. ඒකට අපි කියන්නේ ඝර්ෂණ බලය. මොකද්ද අපි ඒකට කියන්නේ? ඝර්ෂණ බලය. ඉතින් මේ ඝර්ෂණ බලයක් ඇති වුණාම ඒකටත් විරුද්ධව අපි බලයක් ඕනේ. දැන් මම තේරුණා නම් මට කියන්න ඝර්ෂණ බලයට විරුද්ධව ඔයා යෙදුපු බලය කීයද? නිව්ටන් 20යි. තේරුණාද ඔයගලන්ට? ඕනම යන්ත්‍රයක් මේ ලෝකයේ අනිවාර්යයෙන්ම වැඩ කරනකොට මොන බලයක් ක්‍රියාත්මක වෙනවද?
දර්ශනයක් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? ඝර්ෂණය කියන්නේ කෙනෙකුට ඇතිලෙන පෘෂ්ඨ අතර ඒ ඇතිලීමට විරුද්ධව ඇති වෙන බලය. අපි කියන්නේ ඝර්ෂණය. තරලව ඈ ඕගලන්ට අපේ අවුරුද්ද වෙනම පාඩමකුත් තියෙනවා ඝර්ෂණය. ඕන ඇතිලෙන තැනක ඝර්ෂණයක්. කොටි හට නෙවෙයි, ඒකට අපි ග්‍රීස් ගන්නවනේ. ඒක අඩු කරන්න. ඒ ස්පීඩ් එක වැඩි කරා. ඒ වෙන කතාවක්. රෝද ගන්න දැති ගන්න දැති රෝද ගන්න වැඩි කරන්නේ ඔයගේ ස්පීඩ් එක අඩු වැඩි කරලා. හරිද? ඕනම ඇතිලෙන තැනක දැන් කොටිම කියනවා නම් ඕලගේ පස්ස පැත්ත මත මොකක්ද ඇති වෙන්නේ? දැන් ඔයගොල්ලෝ මෙහෙම ඉන්නේ නැහැ නේ, මෙහෙම මෙහෙම කරනවා නේ, මෙහෙම කරනවා, අරේට ඇරනවා නේ. එතකොට ගෑවෙනව නේද? මොකක්ද ඇති වෙන්නේ? දර්ශනේ. මං ඇවිදිනව නේද? කොහෙද ගෑවෙන්නේ මගේ? පොළොවත් එක්ක මගේ පාදේ සෙරප්පු පැත්ත ගෑවෙනව නේද? ඇති වෙනව මොකක්ද? දර්ශනේ. දර්ශනයක් ඇති වෙනව. ඒ ඝර්ෂණය නිසා තමයි ඇත්තටම මං ඉස්සරහට යන්නේ දන්නවද? දැන් මම මෙහෙම යනකොට මම කකුලෙන් පිටිපස්සට ගහනවා මේ. මෙහෙම ගගහ යන්න නිකන් පිස්සෙක් වගේ හරි. මෙහෙම යන්න නෑනේ මිනිස්සු මෙහෙම මෙහෙම. නමුත් අපි ඉබේ යනකොට මෙහෙම පිටිපස්සට අපේ කකුලේ විලුඹෙන් මෙහෙම ගැහෙනවා. එතකොට පොළොවෙන් මාට කියන්න පිටිපස්සටද බලය ඇති වෙන්නේ ඉස්සරහට? ඉස්සරහට. ඒක නිසා තමයි මම මේ යන්නේ. ඇවිදින්. දැන් ඔයා හිතන ඝර්ෂණයක් නැහැ කියලා මෙතන මොකද වෙන්නේ? මට යන්න පුළුවන්ද? මං එක තැනද? එක තැන. මාව ලිස්ස ලිස්ස වැටෙනවා. පොල් තෙල් ටිකක් දාලා තියන්නකෝ, ඝර්ෂණය අඩු වෙනවා. අඩු වුණා මට යන්න බෑ. මෙහෙම ගැව්වා මගේ කකුල ඔහොම කිලි ඩෝං ගාලා වැටෙනවා. වෙනම පාඩමක් එක පස්සේ කතා කරමු. ඔව්. ඒ ඝර්ෂණය වැඩි කරත්තා. ඔව් වැඩි. එතකොට හොඳ බලයක් අරගත්තා. එනවා හරිනේ. අපි අහනවා මේ, අහන්න බලන්න මේ තේරුම් අරගන්න. නමුත් ප්‍රායෝගිකව මේ පරීක්ෂණය සිදු කරනකොට ආයාසයෙන් හතරෙන් එකක් දක්වා අඩුවන්නේ නැත. ඒ කියන්නේ ඊට වඩා වැඩියෙන් දෙන්න ඕනේ. මේකට හේතුව ආලියන් ලියන්න. ලීවරේ ක්‍රියා කරන විට, ලීවරේ ක්‍රියා කරන විට ඒ ස්පර්ශ වන ස්ථාන හරහා, ලීවරේ ක්‍රියා කරන විට එහි ස්පර්ශ වන ස්ථාන හරහා, ලීවරේ ක්‍රියා කරන විට එහි ස්පර්ශ වන ස්ථාන හරහා, ඒ ස්පර්ශ වන ස්ථාන හරහා ආයාසයට විරුද්ධව, ආයාසයට විරුද්ධව, ඒ ස්පර්ශ වන හරහා ආයාසයට විරුද්ධව ඝර්ෂණ බලයක් ඇතිවීම මීට හේතුවයි. ආයාසයට විරුද්ධව ඝර්ෂණ බලයක් ඇතිවීම මීට හේතුවයි. ආයාසයට විරුද්ධව ඝර්ෂණ බලයක් ඇතිවීම මීට හේතුවයි. ඝර්ෂණ බලයක් ඇතිවීම මීට හේතුවයි. රයිට්. දැන් ඒ වැඩ ටික ඉවරයි. දැන් ඊට පස්සේ අපි යනවා මේ කාර්ය ගැන සාකච්ඡා කරන්න. ඊළඟ සමීකරණයට යනවා. හරි, මේක ඕනේ නැහැ. කාර්ය. කාර්යයක් අපි ගමුකෝ, රූපයක්. හා, මෙන්න රූපේ කාර්යයක් නම් යම් වස්තුවක් මත බලයක් දෙන්න ඕනේ. ඒ බලය නිසා කිසි දුරක් තල්ලු වෙන්නත් ඕනේ. දැන් මම මේකට හේතු වෙලා ඉන්නවා. මේසෙට. මේසේ මත බලයක් මම යොදලාද නැත්ද? යොදලානේ. මේසේ යනවද? මේසේ යනවද? නැහැ. එහෙනම් කාර්යයක් වෙනවද? නැහැ. දැන් කාර්යයක් වෙනවද නැද්ද? කාර්යයක් වෙනවද නැද්ද? වෙනවා. මේ පුටුව, මේ පුට් මෙහෙම නිකන් තියෙනකොට කාර්යයක් වෙනවද? නැහැ. මම බලයක් යදුවා. මොකද වෙන්නේ? බලයක් යදුවා වස්තු ඉස්සරහට ගියා. මොකද වෙන්නේ? කාර්යයක්. කාර්යයක් වෙන්න නම් වස්තුවක් මත බලයක් දෙන්නත් ඕනේ. ඒ බලය නිසා වස්තුව යම්කිසි දුරක් චලනය වෙන්නත් ඕනේ. තේරුණාද? චලනයක් නැත්නම් කාර්යයක් නැහැ. තේරුණාද? රබර් බෝලයක් අරගෙන මිරිකනෝ, කාර්යයක් වෙනවද නැද්ද? ඇයි? චලන බලය තියෙනවා. බෝලේ මෙහෙම අඩු වෙනවා සයිස් එක. පැහැදිලිද? කාර්ය. හරි. එහෙනම් කාර්යයක් වෙනවා හොඳට ඔළුවේ තියාගන්න. මොකද්ද? බලයක් අවශ්‍යයි. ඒ බලය නිසා වස්තුව යම් කිසි දුරක් මොනවා වෙන්න ඕනද? චලනය වෙන්න ඕනේ. එතකොට කොහොමද කාර්ය හොයන්නේ? හරිම ලේසි. කාර්ය හොයන්නේ ඒ වස්තුවට යොදපු බලයයි ඒක ගමන් කර දුර ඒකට වැඩි කරලා. එහෙනම් මෙතනදී සිදුවෙච්ච කාර්ය කියන්නේ බලය 3යි වස්තුව ගියපු දුර 1යි. කීයද? 3 වරක් 1,
තුනයි. කාර්ය මයින ඒකක එක මොකක්ද? ජූල්. ශක්තිය මයින ඒකකෙම තමයි කාර්ය මයින. මොකද්ද කාර්ය මයින ඒකකය? ජූල්. හරි. ජූල්. හරි. හොඳයි. ඉතින් එහෙනම් අපි ලියමු කාර්ය ලෙස අදහස් වන්නේ කුමද ආලිය? බලයක් නිසා වස්තුවක පීටීම වෙනස් වීම. පීටීම වෙනස් වෙනවා කියන්නේ වස්තුව චලනය වෙනවනේ. බලයක් නිසා වස්තුවක පීටීම වෙනස් වීම. බලයක් නිසා වස්තුවක පීටීම වෙනස් වීම. බලයක් නිසා වස්තුවක පීටීම වෙනස් වීම. කාර්ය ලෙස හඳුන්වයි. බලයක් නිසා වස්තුවක පීටීම වෙනස් වීම. කාර්ය ලෙස හඳුන්වයි කාර්ය. ඊළඟට අහනවා කාර්ය ගණනය කරන්නේ කෙසේද? හාලියම්. යෙදූ බලය වස්තුව ගමන් කළ දුරෙන් ගුණ කිරීමෙන්. යෙදූ බලය වස්තුව ගමන් කළ දුරෙන් ගුණ කිරීමෙන්. යෙදූ බලය වස්තුව ගමන් කර දුරෙන් ගුණ කිරීමෙන්. යෙදූ බලය වස්තුව ගමන් කර දුරෙන් ගුණ කිරීමෙන් කාර්ය ලැබේ. නැත්නම් කාර්ය ගණනය කළ හැක. කාර්ය ගණනය කළ හැක. කාර්ය ගණනය කළ හැක. කාර්ය ගණනය කරන්න පුළුවන්. ඉතින් කාර්ය හොයන සූත්‍රය තමයි මේ තියෙන්නේ. අන්න ලියා ගන්න. කාර්ය සමානයි බලය වැඩි කිරීම, බලයේ දිශාවට විස්ථාපනය. මේක නිකම්ම විස්ථාපනය කිව්වත් කමක් නැහැ, අවුලක් නැහැ. ඔන්න කාර්ය හොයන සූත්‍රය. එතකොට ඕක අංක 3 කියලා දාගන්න. අංක 3. අංක 3. අර රොගුල් දිය. ඔක පැන්සලෙන් ලියන්නේ. පැන්සල් ලියලා තියෙනවද? ඔය ලියලත් නැහැ. දැන් කියපුවා ලියලත් නැහැ නේ. දැයි ඒ පැටලෙන්? අහන් ඉන්නේ නැද්ද? එන සීයෙන් දින්නේ. යටේකටත් උත්තරය ඔයගොල්ලෝ දන්නවනේ. මොකද්ද? කාර්ය මනින ඒකකය මොකද්ද? ජූල්. කැපිටල් ජේ ඈ. විද්‍යාඥයෙක්ගේ නමකට අදාළව ජූල් කියලා විද්‍යාඥයෙක් හිටියා. ජේම්ස් ප්‍රෙස්කොට් ජූල්. මේ ඉන්නේ ජේම්ස් ප්‍රෙස්කොට් ජූල්. මේ මෙන්න මෙන්න ගරු විදියට එයාගේ නමේ අකුරක් ගත්තා. කාර්ය නැත්තම් ශක්තිය පිළිබඳ ඒකකය මොකද්ද? ජූල්. කැපිටල් ජේ ඈ. නිව්ටන් ලියන්න පුළුවන්ද සිම්පලි? බෑ. ඇයි? නිව්ටන් කියන්නේ විද්‍යාඥයෙක්. විද්‍යාඥයෙක්ගේ නමක් ඒකකයක් විදිහට යොදා ගන්න ඕන. අනිවාර්යයෙන්ම පළවෙනි අකුර මොකක්ද? කැපිටල්. දෙවෙනි අකුරක් තියෙනවා නම් ඒක සිම්පල් නේ. දැන් පොඩි උදාහරණයක් කිව්වොත් හර්ට්ස් සාලා තියෙනවානේ. පළවෙනි අකුර කැපිටල් H, අනිත් අකුර සිම්පල් ඉසෙට් හර්ට්ස්. දෙකම කැපිටල් ලියන්නේ නැහැ. පළවෙනි අකුර විතරයි H ලියන්නේ. දැන් ළමයෙක් අත කියන්න හිතන්න පුළුවන් ඇයි සර්? ඉතින් H විතරක් තියුවා නම් ඉවරයිනේ හර්ට්ස් වලට. ඇයි ඉසෙට් එකක් දැම්? ඊට කලින් හර්ස්ට කලින් තව විද්‍යාඥයෙක් හිටියා හෙන්රි කියලා. තන හෙන්රිගේ නමින් එච් අකුර තියෙනවා. හෙන්රි කියන ඒකකයෙන් බයින්නේ මේ චුම්බක ශ්‍රව ඝනත්වය. එතකොට හෙන්රි මේ හෙන්රි කියන ඒකකයේ තියෙන නිසා මේ දෙකටම එච් දෙන්න බෑනේ. මේකට දුන්නා හර්ට්. එතකොට ඉසෙඩ් අකුරක් දාන්න ඕන. ඒ වගේ වැඩක් උතන වෙලා තියෙන්නේ. අතේ පිටිදකම වැඩක් නැහැ. මතක තියාගන්න විද්‍යාඥයෙක්ගේ නමකට අදාළව සංකේතයක් මේ ඒකකයක් දාන්න ඕන. පළවෙනි අකුර අනිවාර්යයෙන්ම කැපිටල්. දෙවෙනි අකුර සිම්පල්. හරි. දෙවෙනි අකුරක් තිබුණොත් රයිට්. දැන් යන ඔන්න ඕගොල්ලන්ට අපි මොකද්ද ප්‍රධාන කාර්ය? මම මේක දැන් පොඩ්ඩක් විස්තර කරලා ඕනේ යන්න. ආගන්. හොඳට ආගන්න ඈ. ප්‍රධාන කාර්ය, ප්‍රතිදාන කාර්ය. ප්‍රදානය කරනවා කියන්නේ මොකද්ද? දෙනවා. ප්‍රතිදානය කරනවා කියන්නේ මොකද්ද? මේම මේ මම මෙයාට පෑනක් දෙනවා. මේක දෙනවා මෙයාට. ඔයා මට ඔයාගේ පෑන දෙන්න. ඔව් මගේ කරේ. මේ දැන් මම දුන්නා. ඒකට කියන්නේ මොකද්ද? ප්‍රදානය. එයා මට දුන්න. ඒකට කියන්නේ
ප්‍රතිදානය දුන්නා නැවත දුන්නම කියන එකට මොකද්ද ප්‍රතිදානය පැහැදිලිද ප්‍රදානය ප්‍රතිදානය අපි බලමු මේ මේ ෆෑන් එකට මට කියන්නේ මම ෆෑන් එකට දෙන්නේ මොන ශක්තියද විද්‍යුත් ශක්තිය ඒකට කියන්නේ මොන ශක්තියද ප්‍රදාන ශක්තිය ප්‍රදානය කරා එතකොට ෆෑන් එක අපිට දෙනවා චාලක ශක්තිය ඒක මොකද්ද ප්‍රදාන ශක්තියද ප්‍රතිදාන ශක්තිය ප්‍රතිදාන ශක්තිය පැහැදිලි කරන්න කියන කාරණේ යන්ත්‍රයක් වැඩ කරන්න යන්ත්‍රයට මොනවද දෙන්න ඕනේ ශක්තියක් දෙන්න ඕනේ එතකොට යන්ත්‍රය අපිට කරලා දෙනවා වැඩ අපි අපි යන්ත්‍රයට දෙන එකට කියන්නේ ප්‍රදානය යන්ත්‍රය අපිට කරලා දෙන වැඩේට කියන්නේ ප්‍රතිදානය වැඩේ පැහැදිලිද ප්‍රදානයයි ප්‍රතිදානයයි හරි එතකොට දැන් ඔන්න බලන්න මේ රූපේ බලාගත්තම වැඩේ තේරුම් ගන්න පුළුවන් මෙතන තියෙනවා දරය අර බෝල කතාවම ගමුකෝ බෝලයක් තියෙනවා මෙතන අමන අපි ආයාසයක් යොදලා උස්සනවා ආයාසය මේක මොකද්ද බාරේ දැන් ඉස්සුව ඈ ඔන්න උස්සනවා දැන් මෙන්න උස්සලා තියෙන බලන්න මේක මෙතෙන්ලා මෙතෙන්ට ආව මේක මෙතෙන්ලා මෙතෙන්ට ගියා දැන් බෝලේ මෙතන තියෙන හරි මේක මොකද්ද බාර් රයිට් දැන් මට කියන්න හොඳ ළමයි වගේ දැන් කාර්ය හොයන විදිය දන්නවනේ මම මෙන්න මෙතනදී ආයාසයක් යොදලා මේක මෙච්චර දුරක් තල්ලු කරා කාර්යයක් වුණාද නැද්ද මෙතන කතා කරමු කාර්යයක් වුණාද නැද්ද වුණා ඇයි බලයක් තියනවා චලනයක් තියනවා මම ආයාසයක් යොදලා බලයක් යොදලා මේ දණ්ඩ මෙතනලා මෙතෙන්ට තල්ලු කරා බලමු ළමයිගේ ඔළුවට ගියාද කියලා මේක 100යි නම් නිව්ටන් මේ ගමන් කරපු දුර මීටර් 2යි නම් සිදුවෙච්ච කාර්යය කීයද නේද එසියයි කොහමද ඔයාගේ බලය කිරීම ගමන් කරපු දුර අන්න ඒ විදිහට යම්කිසි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න අපි ආයාසයක් යොදනවා ආයාසය යොදලා යම්කිසි දුරක් එක තල්ලු කරගෙන යනවා එතකොට කාර්යයක් සිදුනෝ ඒ කාර්යයට කියන්නේ මොකද්ද ප්‍රධාන කාර්ය අපි සින් යන්ත්‍රයට දුන්නු කාර්ය ප්‍රධාන කාර්ය එතකොට මෙතන ඉබේ වැඩක් වෙනවා මෙතන බාරයක් ඉස් වෙනවා මෙතන ඉතින් මෙතන බාරයක් ඉස් වෙනවා අපි දැන් බාරය මම මේකට වෙන අගයක් ගන්න ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන නිසා අපි දැන් මේක මීටර් 8යි කියලා කීයද එතකොට සිදුවෙච්ච කාර්ය 800යි ප්‍රධාන කාර්ය 800යි හරි දැන් ඔයා හිතන්න මේ බාරේ 200යි ගමන් කරපු දුර මීටර් 2යි මෙතනත් කාර්යයක් වෙනවනේ මේ මේ බෝලේ ඉස්සෙලා යනවා මේව බලයක් නිසා ඉස් වෙනවා අන්න කාර්යයක් වෙනවා මට ඕනේ බෝලේ උස්ස ගන්න හරි එතකොට යන්ත්‍රයට අපි කාර්යයක් කරා යන්ත්‍රය විසින් අපිට කාර්යයක් කරලා දුන්නා බෝලේ උස්සලා දුන්නා එතනදී සිදුවෙච්ච කාර්යය කීයදා කියන්නේ 200යි බාරේ 200යි නිව්ටන් උස්සපු දුර මීටර් 2යි කීයද 400යි ජූල් මේකට කියන්නේ මොන ශක් මොන කාර්යද ප්‍රතිදාන කාර්ය අපිට කරලා දුන්නු යන්ත්‍රය විසින් අපිට කරලා දුන්නු වැඩේ ප්‍රතිදාන කාර්ය එතකොට අපි ජූල් 800ක් දුන්නම වෙලා කියන්නේ ජූල් කීයක වැඩද 400 ඔන්න ඕකයි කතාව 800ක් දුන්නා යන්ත්‍රය කරලා දුන්නේ කීයකද 400ක් කොහොම ළමයි ඉතුරු 400 කොයි ඉතුරු 400 ඈ ඔව් දරේට මොකද උනේ දර්ශනයේ මැඩ පවත්වන්න වැය වෙනවා තේරුණාද ඒ කියන්නේ 800ක් දුන්නා මේකෙන් 400ක් මොනවා වෙලා අපත කිල් පැහැදිලිද 400ක් හොඳට මතක තියාගන්න මේ ලෝකේ කිසිම යන්ත්‍රයක් නැහැ මේ ලෝකේ කිසිම යන්ත්‍රයක් තාම හදලා නැහැ 100ක් දුන්නම 100ක් කරන යන්ත්‍රයක් 100ක් දුන්නම 100ක් කරන යන්ත්‍රයක් තාම ලෝකේ කවුරුවත් හදලා නැහැ ලෝකේ ඇත්තෙත් නැහැ එයා හදන්නත් බෑ මම හිතන්නේ නැහැ හදන්න බෑ ඇයි ඒ ඇයි ඒ ආගන් ඇයි ඕනම යන්ත්‍රයක් වැඩ කරනකොට ඒ යන්ත්‍රයෙන් යම්කිසි කොටසක් ශක්තිය අපතේ යනවා මම පොඩි උදාහරණ ටිකක් කියන්නම් මේ බල්බ් එක මේ බල්බ් එකට මම කරන්ට් එක ජූල් 100ක් දුන්නොත් හොඳට ආගන්න මේ බල්බ් එකට මම කරන්ට් එක ජූල් 100ක් දුන්නොත් බල්බ් එකෙන් මට ඒ 100ම ආලෝකය කරලා දෙනවද නැද්ද බල්බ් එක රත් වෙනව නේද රත් වෙන එක අපිට වැඩක් තියනවද බල්බ් එක බල්බ් එක රත් වෙන එක අපිට වැඩක් තියනවද නෑ එහෙනම් ඒ හැබැයි ඉතින් රත් වෙනවා එහෙනම් මට කියන්න අපි තමු 100ක් දුන්නම 80ක් ආලෝකයේ බවට පත් වුණා. කීයක් අපත කියන්නේ? 20ක් අපත ගියා. මොනවලි විදියට? තාපයේ විදියට. මේ ෆෑන් එක ගැන මොකද කියන්නේ? ෆෑන් එකට අපි දෙනවා 100ක්. ජූල් 100ක කරන්ට් එකක් දෙනවා. ෆෑන් එක අපිට 100කින්ම මේක කරකවලා දෙයිද? නෑ. ෆෑන් එක කරගෙන උඩ රත් වෙනවද නැද්ද? ඒ ගෑවෙන තැන්. රත් වෙනවා. ආයෙද කොට 100ක් දුන්නොත් අනිවාර්යෙන් කොටස මොකද වෙන්නේ? අපිට යනවා. වාහනයක් ගන්න. වාහනේ ගානවා පෙට්‍රල්. මට කියන්න වාහනේ ගාන පෙට්‍රල් වලින් ඔයාව ගමනක් අරන් යන එක විතරද වෙන්නේ
ගමනක් අරන් යන එක විතරද වෙන්නේ. වාහනේ ස්ටාර්ට් කරලා ටික වෙලාවක් ගිහලා අල්ලලා බලන එන්ජින් එක මොකක් වෙලාද? රත් වෙලා. ඒ එන්ජින් එක රත් වෙන්නේ කාගේ ශක්තියෙන්? දාපු පෙට්‍රල් වල ශක්තියෙන් තමයි එන්ජින් එක රත් වෙන්නේ. හරිද? ඊට පස්සේ වාහනේ යනකොට රර් ගාලා සද්දෙකුත් එනවා. ඒ ශබ්දය කියන්නේ ශක්තිය. එතකොට ශබ්දේ විදියට පිට වෙන්නේ කාගේ ශක්තිය? පෙට්‍රල් වල ශක්තිය. ඊට අමතරව යව අරන් යන. ඉතින් අපිට වැඩක් තියනවද එන්ජින් එක රත් වෙන එක අපිට වැඩක් තියනවද? නෑ. සද්දේ අපිට වැඩක් තියනවද? සද්දේ අපිට වැඩක් තියනවද? නෑ. එහෙනම් අපි එතුමු ජූල් 1000ක ශක්තිය තියෙන පෙට්‍රල් ගැහුවම ඒ 1000ෙන්ම ඔයා අරන් යනවද කොටසක් අපත යනවා. කොටසක් අපත යනවා. තාපයේ විදියට, ශබ්දේ විදියට අපත යනවා. හරිද? හැබැයි සමහර වාහන වාහනයකට සද්දේ ඕනේද නැද්ද? වාහනයකට පාර යනකොට සද්දයක් තියෙන්න ඕනේද නැද්ද? ඕනේ. ඇයි? පාර යනකොට සද්දය ආවෙ නැත්තම් මොකද වෙන්නේ? මිනිස්සු දන්නේ නැහැ වාහනයක් එනවා කියලා. ඔයේ පයින්නෝ හැප්පෙනවා. මගේ වාහනේටම කීප දෙනෙක්ම හැප්පෙන ගින් තියෙනවා. මගේ ඔයත් අහුවෙන්න කියද? මගේ වාහනේ සද්දයක් එන්නේ නැහැ යනකොට. යාන්තම් සද්දයක් එනවා මිනිහෙකුට දැනෙන්නේ නැහැ. හැමින් යනකොට දැනෙන්නේ නැහැ. වාහනේ සද්දෙන්නේ නැහැ නේ. ඒක කරන්ට් එකේ නේදුවන්. ඒක භයානකයි. ඒක නිසා ඔය මගේ වාහනේ වෙනම බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ප්‍රෙස් කරාම ඒක ඇතුලේ ස්පීකර් එකකින් වාහනික සද්දේ වගේ සද්දයක් එනවා ඉබේ. සද්දේ ප්‍රකෘතිමෝ දාලා තියෙන බටන් එක ස්පීකර් එක බටන් එකක් තියෙනවා. ඒ බටන් එක එපුවාම ඇතුලේ ස්පීකර් එකකින් සවුන්ඩ් එකක් දානවා වාහනයක් එනවා වගේ මිනිස්සුන්ට ඇහෙන. ඒක මගේ පිච්චිලා තියෙන වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. මොකද මේ වාහනේ අද මුල් දවස්වල මිනිස්සු ගොඩාක් ඒ විදිහට අනතුරටපත් වුණා. පස්සේ මොකද කරේ? සද්දයක් පොඩි සද්දයක් දානවා දැන්. ඒක දාන්නේ වාහනෙන් එන සද්ද නෙමෙයි. මොකද දාන්නේ ස්පීකර් එකකින් දාන්නේ. පැදලා ගන්න කියන කාරණේ. එතකොට ඕනම යන්ත්‍රයක ආමට කියන්න මේ ලෝකේ කිසිම යන්ත්‍රයක් තියෙනවද 100ක් දුන්නම 100ක වැඩක් කරලා දෙන යන්ත්‍ර තියෙනවද? නැහැ. 100ක් දුන්නොත් අනිවාර්යෙන් කරලා දෙන ප්‍රමාණය ඊට වඩා අඩුයි. කොටසක් අපතේ යනවා යනවා මයි. කතා ඔන්න ඔකටයි කතාව. රයිට්. හරි. එහෙනම් අපි දැන් ලියමු. දැන් පැහැදිලි ඇතිනේ ප්‍රධාන කාර්ය කියන්නේ මොකද්ද කියලා. ප්‍රධාන කාර්ය කියන්නේ යන්ත්‍රයකින් කිසියම් යන්ත්‍රයකින් වැඩක් කරගන්න ඒ යන්ත්‍රය වෙත අප සිදු කරන කාර්ය. අප සිදු කරන කාර්ය. රයිට්. හරි. ප්‍රතිදාන කාර්ය කියන්නේ යන්ත්‍රයට අපි කාර්ය කරාම යන්ත්‍රය විසින් අපිට කරලා දෙන කාර්ය. ප්‍රතිදාන කාර්ය. රයිට්. හරි. අපි ලියමු. යන් ප්‍රධාන කාර්ය. යන්ත්‍රයකින් කාර්යක් කර ගැනීමට අප යන්ත්‍රය වෙත යම් කාර්යයක් සිදු කළ යුතුය. මෙය ප්‍රධාන කාර්ය ලෙස හඳුන්වයි. යන්ත්‍රයකට ආයාසයක් වෙත් යන්ත්‍රයක් වැඩ කරන්නේ නැහැ. හරිද? අහනවා සරල යන්ත්‍රයක ප්‍රධාන කාර්ය ගණනය කරන්නේ කෙසේද? දැන් ඕගොල්ලොම කියන්න දැන් මං හදලත් පෙන්නන කොහොමද ප්‍රධාන කාර්ය ගණනය කරන්නේ? කොහොමද ප්‍රධාන කාර්ය ගණනය කරන්නේ? මේ දැන් හදලා පෙන්නනවා. ආයාසය වැඩි කරනවා. කොහොමද ගණනය කරලා පෙන්නුවේ? 800ක් ආවේ කොහොමද? ආයාසය වැඩි කරා කොහොමද? ආයාසය ගමන් කරපු දුරෙන්. එතකොට ලැබෙනවා ආයාසය ප්‍රධාන කාර්ය. රයිට්. අපි ලියන්න. දානම එලියන්. ආයාසය ආයාසයේ විස්ථාපණයෙන් ගුණ කිරීමෙන්. ආයාසය ආයාසයේ විස්ථාපණයෙන් ගුණ කිරීමෙන්. ආයාසයේ විස්ථාපණය කියන්නේ පුතේ ආයාසයේ චලනය වූ දුර ඈ. ආයාසය ආයාසයේ විස්ථාපණයෙන් ගුණ කිරීමෙන් ප්‍රධාන කාර්ය ලැබේ. ආයාසය ආයාසයේ විස්ථාපණයෙන් ගුණ කිරීමෙන් ප්‍රධාන කාර්ය ලැබේ.
එනම් මේකට සූත්‍රයකුත් තියෙනවා. මෙන්න ඔයාගේ කීවෙනි සමීකරණය දැන් හතරනේ. මෙන්න සූත්‍රය. ඇති ප්‍රධාන කාර්ය සමානයි ආයාසය වැඩි කිරීම ආයාස ස්ථාපනයේ. මේක හතරනේ. හතර කියලා දාගන්න. ප්‍රධාන කාර්ය කියන්නේ ආයාසය. අපි දෙන්නේ ආයාසයනේ ප්‍රධානය කරන්නේ. ආයාසය වැඩි කරන්න ඕනේ. ආයාසයේ චලනයේ උදුරේවත් ආයාසයේ විස්ථාපනය. මේක වැඩි කරනවා. ආයාසයේ 100 නම් ආයාසයේ ගමන් කරු තුර 10 නම් ඒකයි මේකයි වැඩි කරා. හැබැයි මේකෙදි අනිවාර්යයෙන් මීටර් වෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න. මේ කාර්ය හොයනකොට සෙන්ටිමීටර් වලින් දාන්න බෑ. අනිවාර්යයෙන්ම මීටර් වලින් දුර ආදේශ කරන්න ඕනේ. සෙන්ටිමීටර් දීලා තියනවා නම් මීටර් කරන්න ඕනේ ඈ. සෙන්ටිමීටර් මීටර් කරන්නේ කොහොමද? සෙන්ටිමීටර් ගානක් මීටර් කරන්නේ කොහොමද? cm බෙදලා. cm බෙදලා. හරි. හරි. එහෙනම් දැන් ඔන්න ඒක හරිනේ. දැන් එහෙනම් හොඳ ළමයි වගේ 20 වෙනි ප්‍රශ්න තනියෙන් කරා. 20 තනියෙන් කරා. ප්‍රශ්න කියවලා සූත්‍රය මොකද්ද දැන් කර තියපු සූත්‍රය ලියලා තනියෙන් කරා. 20. විසියනි ප්‍රශ්න තනියෙන් කරන්න. ආයාසය කීයද ඒගොල්ලෝ කියන්නේ? 50යි. ආයාසය 50යි. ආයාසය ගමන් කරපු දුර 60යි සෙන්ටිමීටර්. මතකයිනේ 10 වෙනි ප්‍රශ්නේ 60යි සෙන්ටිමීටර්. දැන් ඉතින් හොයන්න. සූත්‍රය ලියන්න ඕනේ. සූත්‍රය ලියලා හොයන්න. 12 වෙනි ප්‍රශ්නෙන් කියනවා ආයාසය ගමන් කළ දුර සෙන්ටිමීටර් 60යි කියලා. ඒ කියන්නේ ආයාසයේ විස්ථාපනය 60යි. ආයාසයට යොදපු බලය 50යි. දැන් ඉතින් හොයන්න තියෙන්නේ. හැබැයි සෙන්ටිමීටර් මීටර් කළා දාන්න ඕනේ. සෙන්ටිමීටර් මීටර් කරන්නේ කොහමද? cm බෙදලා. හ්ම්? 50 නිව්ටන් කියන්නේ ආයාසය. සූත්‍රය ලියන්න නෑ නේද? නිකන් ගුණ කරලා නේද කියන දේ කරන්නේ. සූත්‍රය ලියන්න ගාන හදන්න. ඔව් සෙන්ටිමීටර් මීටර් කළා වැඩි කරන්න. සෙන්ටිමීටර් 60යිනේ. 12 වෙනි ප්‍රශ්නේ 60යිනේ. එතකොට මේ කියෙන් බෙදන්නේ මත්තරි ප්‍රශ්න නැත්තම් සීයෙන් බෙදන්න ඕනේ. මේ කීයද මේ අරන් තියෙන්නේ? කීයද මෙතන? ඈ 40 නෙවෙයි පුතේ. මේ මෙතන කීයද තියෙන්නේ? bx කියන දොර කීයද? 60යි. ඒක තමයි බෙදීම සී. දුර 0.6 මීටර්. දැන් මම මේ බලන්නේ සුළු කරලාද කියලා. කෝ සෙන්ටිමීටර් මීටර් කළාත් නැහැ. කෝ දැන් දැන් ජූල් වලින් එන්නේ උත්තරේ. කාර්යයක් කාර්යයක් ජූල් වලින් එන්නේ නැත්තම් කෝ ගන්න. දැන් සුළු කරගන්න දරුව දඟලනවා. ඔව් දරුව දඟලනවා. දශම සංඛ්‍යාවක් ආව ගමන් ඔන්න ඉතින් බය වෙනවා. මාර වැඩ 11 වසර ළමයිනුත් උතුම්. දශම ආව ගමන්ම කටමන්න ගන්නවා මේ කො සූත්‍රය ලිව. කොහොමද? පොඩක් වැරදි උත්තරේ. දැන් බලන්න මේ ආයාසය
පනහයි නිව්ටන් දැන් සූත්‍රයේ මේක ලියන්න ඕනේ ලිව්වම ආයාසය 50යි ආයාසයේ විස්ථාපනය කියන්නේ ආයාසය ওই කතා නවත්තන්න කරලත් නැහැ පඬිතුමාට කෑ ගහනවා මේ ආයාසයේ ගමන් කළ දුර 60යි එතකොට 60 60 60 තියෙන්නේ සෙන්ටිමීටර්නේ සෙන්ටිමීටර් මීටර් කරන 100 බෙදනවා එතකොට මේක මීටර් මීටර් ගන්න 100 බෙදනවා මේ බිඳුර මේ බිඳුව මේ බිඳුර මේ බිඳුව කපලා ගියාම දශම සංඛ්‍යා එන්නේ නැහැ 5 6 කීයද 30යි ජූල් ජූල් 30යි යෝල්තියයි රයිට් ඊට පස්සේ යනවා ප්‍රතිදාන කාර්ය වැරදියයි හදා ගන්න සමහර ළමයිට මේ කිසිම අවබෝධයක් නැහැ මේ මේක කි මොකද්ද කියලා මේ ආයතේ විස්ථාපනය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ ඒකට 50 දාග ආයාසයනේ 50 යොදන බලය 50 ඒක යන දුර තමයි ආයාසයේ විස්ථාපනය කියන්නේ දැන් ලියනවා ප්‍රතිදාන කාර්යයට යනවා ප්‍රතිදාන කාර්ය කියන්නේ යන්ත්‍රයකට අපි කාර්යයක් කරාම යන්ත්‍රෙන් අපිට කරලා දෙන කාර්ය ඒකට කියන්නේ ප්‍රතිදාන කාර්ය. රයිට් අපි ලියමු ප්‍රතිදාන කාර්ය කියන්නේ මොකද්ද කියලා ලියලා ඒකේ සූත්‍රය ලියන්න එපා දැන්ට. 21 වෙනි ප්‍රශ්නේ ප්‍රතිදාන. යන්ත්‍රයේ වෙද යම් කාර්යයක් සිදු කරන විට යන්ත්‍රයේ මගින් අප වෙත මොකක් හරි වැඩක් කළා දෙනවා. වැඩක් හදන්නේ අපිට මොකක් හරි වැඩක් කරගන්නනේ. ඒතර ඒ වැඩේ අපිට කළා දෙනවා. ආන්න එකට කියන්නේ ප්‍රතිදාන කාර්ය. ප්‍රතිදාන කාර්ය ගණනය කරන්නේ කෙසේ දාල යන භාරය භාරයේ විස්ථාපනයෙන් ගුණ කිරීමෙන් භාරය භාරයේ විස්ථාපනයෙන් ගුණ කිරීමෙන් භාරය භාරයේ විස්ථාපනයෙන් ගුණ කිරීමෙන් ප්‍රතිදාන කාර්ය ගණනය කළ හැක භාරය භාරයේ විස්ථාපනය මේ භාරය වැඩි කරන භාරයේ විස්ථාපනය භාරය ගමන් කළ දුර භාරයේ විස්ථාපනය කියන්නේ භාරයේ යෙපු උඩ හරි තල් වෙච්ච දුර භාරය භාරය ගුණ කිරීමෙන් ප්‍රතිදාන කාර්ය සෙවිය හැක ප්‍රතිදාන කාර්ය හොයන්න පුළුවන් භාරය භාරය විස්ථාපනයෙන් ගුණ කිරීමෙන් ප්‍රතිදාන කාර්ය සෙවිය හැක කියලා මේ සූත්‍රයේ ලියන්න පොටුවේ ඊවෙන එක තමයි මේක දැන් ඔන්න අද සමීකරණයි තව එනෝ ඈ හතක් විතර තියෙනවා ඔකල ඊට පස්සේ සමීකරණ හත යොදාගෙන ගණන් හදන්න තියෙනවා දැන් ඕකේ යට තියෙනවා ගණක් එක හදන්න
ප්‍රධාන කාර්ය කීයද ආවේ? ආ දැන් මේ දැන් ටිකෙන් ඇදෝ ඒක මතක නැහැ කීයද? 30යි නේද? ඉතින් ඔය මොලයක් තියෙනවා නම් අයක් අපායට යතරන් හරි මොකක් කියන්න බලන්න. ඈ ප්‍රතිදාන කාර්ය කවදාවත් මොකක් වෙන්න ඕනද? 30ට වඩා වැඩි වෙන්න විදියක් 30ක් දුන්නොත් මං කෝ ප්‍රතිදාන කාර්ය ලැබෙන ඊට වඩා අඩු වගයක් කියලා. එතකොට ඔයගොල්ලෝ උත්තරෙම්ම 2000 ගණන් එන්න විදියක් නැහැ නේ. අනිවාර්යෙන් 30ට වඩා අඩු වගයක් ඕනේ එන්න. 22.5 එන්න ඕන. 22.5 ගාන. හරිද? 22යි ඈ. 22.5. ඒ කියන්නේ මේකේ බාරය කීයද? ඔය දශම තියද තිබෙනවා ලකුණු ටික හම්බෙන්න එච්චරයි කතා. දශම තියද තිබෙන්නේ නැතුව. නේද? ආ ඒක තමයි ප්‍රධානම වැරද්ද. දශම තිත තියෙන්නේ නැති. ආ මේක බාරයේ විස්ථාපනය 15 සෙන්ටිමීටර් නේ. ඒක මීටර් කරන්න 100ෙන් බෙදනවා. මේ බිංදුවට මේ බිංදුව කැපුණාම අහගන්න. ඉතින් දශම තිත තියෙන්නේ නැහැ කියලා කෑ ගහලා හරියන්නේ නැහැ නේ. අහගන්න. 15 15 225 225 10ෙන් බෙදුනොත් 22.5 පේනවනේ. කීයක් අපතේ ගිහිල්ලාද? ඈ දැන් වැඩේට කීයක් දුන්නද? ආ දුන්නු ගණන් ආන කීයද? 30යි. කරගා. එයා කරලා දුන්නේ කීයක වැඩත්ද? කීයක් අපතේ ගිහිල්ලාද? 7.5ක ජූල් ප්‍රමාණයක් අපතේ ගිහිල්ලා. පැහැදිලිව ඔයගලන්ට කියන කාරණේ. ඔකයි කතාව. රයිට්. දැන් ඊළඟට අපිට තියෙනවා කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා අහනවා. කාර්යක්ෂමතාවය වෙන ඊළඟ සමීකරණයට එනවා. කාර්යක්ෂමතාවය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ආගන්න ඈ. හොඳට ආගන්න. මේ අපි ඕනනම් මේකේ තියෙන සූත්‍ර ආවන් කවන්න ආගන්න. දැන් ඔයා මේම යන්ත්‍රයක් ගැන කතා කරානේ. දැන් මේ මේක උස්සන බාරය. දැන් මේක ඉස්සුනාම තියෙන්නේ මෙහෙමනේ. හරි මේ ගමන් කළ දුර මොකද්ද? විස්තරනේ. මේ ගමන් කළ දුර බාරයේ මොකද්ද? විස්ථාපනේ. අහගන්න. ඔය පිටිපස්සේ හැටි ඉන්න බෑ. මේ අනිත් ළමයි ටික ඔක්කොම ආන් ඉන්න. ගගනයි ඒගොල්ලෝ වෙන වැඩ නේ දබාන. බැලුවොත් එතන තමයි තැඟලිල්ල තියෙන්නේ. මේ හැම ළමයෝ තම බොහොම තැම්පත් වැඩේ ආන් ඉන්න. ඒ වගේම ලං වෙලා ඇතනු. බෑග් ටික මැදට තියන්න. ඊළඟ කෙලවටෙන්. ගගන කෙලවටෙන්. නමල කරදරද මේ? හරි ආගන්න. දැන් කාර්යක්ෂමතාවය කියන්නේ දැන් ඕගොල්ලෝ දන්නවා මෙතනින් 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 දුන්නු කාර්ය ඒක දුන්නම මෙයා කළ දුන්නු වැඩේට කියන්නේ මොකද්ද? ප්‍රතිදාන කාර්ය. එතකොට කාර්යක්ෂමතාවය කියලා කියන්නේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේමයි ප්‍රතිදාන කාර්ය. හලෝ. හරියාගන්න. එතකොට කාර්යක්ෂමතාවය කොහොමද දන්නේ? ප්‍රතිදාන කාර්ය මොකද කරන්නේ? බෙදනවා මොකෙන්ද? ප්‍රධාන කාර්ය. මේකට කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය. උත්තරයි. මොකද්ද එහෙනම් කාර්යක්ෂමතාවය කියන්නේ?
යම් කිසි යන්ත්‍රයක ප්‍රධාන කාර්ය දක්වන අනුපාතය නැත්නම් ප්‍රධාන කාර්යයෙන් බෙදුවම ලැබෙන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය. අපි සාමාන්‍ය ළමයි කාර්යක්ෂමතාවයේ තියන්නේ ප්‍රතිශතයක් විදියට. ඒ නිසා මේ භාගය මේ ලැබෙන භාගය අපි මොකද කරන්නේ 100ට 100ෙන් වැඩි කරාම අපිට ලැබෙන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය. රයිට් අපෙන් අහනවා කාර්යක්ෂමතාවය කියන්නේ අදහස් වන්නේ කොහොමද? යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය සහ යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය සහ යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය සහ ප්‍රධාන කාර්ය අතර යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය සහ යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය සහ ප්‍රධාන කාර්ය අතර යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය සහ ප්‍රධාන කාර්ය අතර යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය සහ ප්‍රධාන කාර්ය අතර අනුපාතය. අනුපාතය කියන්නේ බෙදීම ඈ. යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය සහ ප්‍රධාන කාර්ය අතර අනුපාතය. අනුපාතය ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කළ විට ඒක ප්‍රතිශතයක් විදිහටම ප්‍රකාශ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් විදිහටයි ප්‍රකාශ කරන්නේ. ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කළ විට කාර්යක්ෂමතාවය ලැබේ. නැත්නම් ප්‍රකාශ කළ විට එය කාර්යක්ෂමතාවයයි. ප්‍රකාශ කළ විට එය කාර්යක්ෂමතාවයයි. එය කාර්යක්ෂමතාවයයි. දැන් සූත්‍රය ලියාගන්න. කාර්යක්ෂමතාවය සමානයි ප්‍රතිදාන කාර්ය මේක කීයද? 6නේ. 6 වෙනි සමීකරණය. කාර්යක්ෂමතාවයේ සමානයි ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය වැඩි කිරීම 100ට 100. අද මගේ පොඩි එකෙනාගේ කොන්සර්ට් එකේදී යන්න විදියක් නැහැ නේ ක්ලාස් මේක නේද? ඈ නිවාඩු දුන්න නම් හරිනේ. හරි හරි. දැන් අන්තිම වැඩේ අන්තිම සූත්‍රය ගෑවුවා. ඊට පස්සේ තනියෙන් ඕගොල්ලෝ ගණන් හදන්න ඕනේ. වෙලාව තියෙනවා. මෙන්න අන්තිම සූත්‍රය මම ගොඩනගනවා. මේ බලන්න. මොන බලන්න. එයා සම්පූර්ණ පිටුවම තියෙන්නේ
සූත්‍රය ගොඩනගන්න හරිද? අන්තිම සූත්‍රය තමයි ඕක මේ අදට කරන තව සූත්‍ර තියෙනවා. ඒක ලබන සතියේ ඊළඟ සූත්‍ර වලට යනවා අපි. හරි. දැන්ට හතක් තියෙනවා. තව තියෙනවා සූත්‍ර. හරි. එතකොට දැන් මේක මෙහෙමයි කරන්නේ. ඔන්න බලන්න. මෙතන මේ ෆුල් ළමයි. හරි. මෙතන දීලා තියෙනවා මෙන්න මෙහෙම සූත්‍රය. මේ මේ ඔය කියවෙන පිටුව දෙක නෑ 27 වෙනි ප්‍රශ්නේ දී 25 නේ 25 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා සූත්‍රය. මේ සූත්‍රය අපි දන්න මෙතෙක් කරපු සූත්‍ර 6 පාවිච්චි කරලා ගොඩනගන්නයි යන්න. යම් කිසි සූත්‍ර සෙට් එකක් පාවිච්චි කරලා තවත් අලුත් සූත්‍රයක් ගොඩනගනවා නම් අපි ඒකට කියන්නේ ව්‍යුත්පන්න කරනවායි කියලා. මොකක් කරනවද? සූත්‍රයක් ව්‍යුත්පන්න කිරීම. දන්න සූත්‍ර වලින් අලුත් සූත්‍රයක් ගොඩනගන එකට මොකද්ද කියන්නේ? ව්‍යුත්පන්න. සූත්‍ර ව්‍යුත්පන්න කරනවා. ඔන්න අපි මෙන්න මේ සූත්‍රේ ව්‍යුත්පන්න කරන්නයි යන්නේ. ව්‍යුත්පන්න කරන්නයි යන්නේ. කොහොමද බලමු අපි මේක ව්‍යුත්පන්න කරන්න. ඔන්න බලා ගන්න. අපි දැනට කරානේ 6ක්. ඒ 6න් මම මේක හදලා පෙන්නන ඔය සූත්‍රය එන විදිය ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. හරිද? ඉතින් ඉස්සෙල්ලාම දැන් මම ඔය උඩ තියෙන සූත්‍රේ ලියන්නම් ඉස්සෙල්ලා. මොකද්ද? කාර්යක්ෂමතාවය සමානයි යාන්ත්‍ර බෙදීම ප්‍රවේග අනුපාතය 100ට 100. දැන් කතා එපා අහගෙන ඉන්න, ලේසි නෑ මේක. හරි. දැන් මම ඔයගලට කියන්නේ ඉස්සෙල්ලාම අපි දන්න සූත්‍ර ටික ලියා ගන්න. මොන මම දැන් මෙහෙම කරනවා. කාර්යක්ෂමතාවය කියන එක අපිට මෙහෙමත් ලියන්න පුළුවන්. බලා ගන්න. කතාව නවත්තලා 100%ක් මේකට අවධානය දෙන්න. කාර්යක්ෂමතාවය කියන එකට මට මෙහෙමත් ලියන්න. මේ දැන් අපි කතා කරන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය කියන්නේ දැන් මේ ලිව්වේ මොකද්ද? ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය වැඩි කිරීම 100ට. දැන් මට ඕක මෙහෙමත් ලියන්න පුළුවන්. ඔයා පෙරලන්න බලන්න. ප්‍රධාන කාර්යට සූත්‍රයක් මන් දුන්නනේ. මොකද්ද ප්‍රතිදාන කාර්ය? මොකද හොයන්නේ? ආ කොහමද? කාර්යක්ෂමතාවය සමානයි ප්‍රතිදාන කාර්ය. කොහොමද හොයන්නේ? භාරයේ වැඩි කිරීම භාරයේ විස්ථාපනය. හරි. ඒක මෙහෙම ලියනවා. භාරය වැඩි කිරීම භාරයේ විස්ථාපනය. ප්‍රධාන කාර්ය කොහමද වෙන්නේ? ආයාසය වැඩි කිරීම ආයාසයේ විස්ථාපනය. වැඩි කිරීම කීයද? 100ට. දැන් මම මෙන්න මෙහෙම මේක තවත් දැන් මේ තියෙන එකම පොඩ්ඩ වෙනස් කරලා ලියනවා. මෙහෙ මොන බලන්න. කාර්යක්ෂමතාවය සමානයි මේ කෑල්ල වෙනම ලියනවා. හරිද? මොකද්ද? භාරය බෙදීම
එයා යන්න තික්කුණා. භාරය බෙදීම මොකද්ද? ආයාසයම ලියන්න පුළුවන් නෙමෙයි. මේ දෙක ගුණ කිරීම මොකද්ද? භාරයේ විස්ථාපනය බෙදීම ආයාසයේ විස්ථාපනය. ගුණ කිරීම 100ට 100. දැන් අපේ ළමයි දන්නවා මේ මොකද්ද මේ තියෙන භාරයේ බෙදීම ආයාසය. අද ඉගෙන ගත්ත පළවෙනි සමීකරණය මොකක්ද? භාරයේ බෙදීම ආයාසය කියන්නේ මොකක්ද? යාන්ත්‍ර වාසිය අද කරව පළවෙනි සමීකරණය. මේක මම මෙතන තියෙන එක මොකද්ද? මේ භාරයේ විස්ථාපනය බෙදීම ආයාසය විස්ථාපනය කියලා සමීකරණයක් කරාද බලන්න. දෙවෙනි සමීකරණය බලන්න. දෙක බලන්න. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක්. මේකද තියෙන්නේ මේකේ අනිත් පැත්ත. දැන් භාරයේ විස්ථාපනය නෙවෙයිනේ වා ඉගෙනගෙන තියෙනවා. ප්‍රවේග අනුපාතය කියන්නේ ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය. මෙතන තියෙන්නේ ඒකද ඒකේ අනිත් පැත්ත. ඒකේ අනිත් පැත්ත. අන්න හරි. මොකද්ද? පරස්පරයේ ආලා තියෙනවා නේද? උඩයට මාරු කරාම මොකද්ද කියන්නේ? පරස්පරේ නම් මට කියන්න මෙතන තියෙන්නේ මේ මෙතන තියෙන මේ දෙවෙනි ලියලා තියෙන තැන මෙතන තියෙන්නේ ප්‍රවේග අනුපාතයද එහි පරස්පරයද? එහි පරස්පරය. පරස්පරය පෙන්වන්නේ කොහොමද ගණිතයේදී? එක යට ලියලා නේද? එක යට ලියනවා නේද? ආලා තියෙනවද ගණන් වලදී පරස්පරය පෙන්වන්නේ? දැන් R වල පරස්පරය පෙන්වන්නේ කොහොමද? එක යට R. R කියන එකේ පරස්පරය කියන්නේ මොකද්ද? එක යට R. ඔමයි පෙන්වන්නේ ඕනම දෙක පරස්පරය පෙන්වන්නේ එක යට අගේ පෙන්වන්න ඕන. එතකොට හෙලෝ. ගත්තනේ ආවා. පිටිදලා ගත්තනේ.
ඔය සමීකරණ ටික පාඩම් කරන්න නැහැ ලබන සතියේ එනකොට. කවුරු හරි මේ පන්තියේ ඉන්නවද? තාම ගෲප් එකට ඇඩ් වෙලා නැති ළමයි. හැමෝටම පණිවිඩය එනවා නේද ගෲප් එකට? එන්න නැත්තම් වහාම අරුණාගල්ලා මේ ගෲප් එකට ඇඩ් වෙන්න. මොකද සමහර ලාවට ඔබට දෙන පණිවිඩ මේ පොත් කියන්න කියනවා, අරවා මේවා කියනවා, ඒවා ඔගොල්ලෝ දකින්නේ නැහැ. හරි. එසා අදිසිය පණිවිඩයක් දෙන්න උනොත් සමහර අය ඇවිල්ලා සමහර ලාවට පන්ති නිවාඩු දෙනවා, සමහර අය ඇවිල්ලා හැරිලා යනවා. ඒ නිසා ඒවට ඇඩ් වෙන්න අනිවාර්යෙන්ම ගෲප් එකේ නැත්තම් කරුණාකරලා ඇඩ් වෙන්න. දැන් හරි නේද වෙලා? මේ ඉවරයිද? ඉවරයිද? කො නෑ නෑ කියන්නේ කවුද? ඉවරද? ඉක්මනට. මොකද ගණන් ටිකක් හදන්න ඕන, ප්‍රශ්න පොතත් ගන්න ළඟට. ප්‍රශ්න පොත ගන්න. දැන් ඕක කරපුව කරාට පස්සේ ඕගොල්ලෝ තනියම හරි තනියම දැන් ඕගොල්ලන්ට කියපු සූත්‍ර ටික ගන්න තේරුණා නම් තනියම ඔයාට පුළුවන් ඕකේ ගණන් ටිකක් තියෙනවා හදන්න. මම කියන්නම් ඊට අමතරව ගණන් ටිකක් ලබන සතිය හදමු. අද වෙලාව මදි වෙයි, ඔක්කොම හදන්න. තාම ඉවර නැහැ රයිට්. දැන් මං හිතන කෙලිවර ලියලා මේ අහන්නකෝ. ඔක පොත ළඟින් තියාගන්න. දැන් ළමයි මේ බලන්න, මේකට කියන්නේ මොකද්ද? මේකට කියන්නේ යාන්ත්‍ර. මේ කැලලට මොකද්ද කියන්නේ? යාන්ත්‍ර වාසිය. මේ කැලලට මොකද්ද කියන්නේ? ප්‍රවේග අනුපාතයද එක යට ප්‍රවේග අනුපාතය එක යට. මොකද මේක උඩයට මාරු වෙලා තියෙන නිසා නිකම්ම ප්‍රවේග අනුපාතය ලියන්න බෑ. ඒක පරස්පරය ලියන්න ඕනේ. පරස්පරය කියන්නේ එක යට ප්‍රවේග අනුපාතය. වැඩි කිරීම 100ට 100. දැන් ඕන නම් මේ දෙක එකට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඔන්න දැන් අන්න අපි අර සූත්‍රයේ ගොඩනැගිලි ඉවරයි. මොකද්ද? කාර්යක්ෂමතාවය සමානයි යාන්ත්‍ර වාසිය උඩ. ඒක යටින් ලියන්න පුළුවන් මොකද්ද? ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100ට 100. මෙන්න ඔයාගේ අර උඩ තියෙන සමීකරණය ගොඩනැගුවයි. ඔන්න ඕක තමයි අපි කරන්නේ. නේද? අවසාන වශයෙන් අපිට මේ සමීකරණය ලැබුණා. ඔන්න අපි ව්‍යුත්පන්න කිරීම කරා. සමීකරණය ව්‍යුත්පන්න කරගන්නටක් ගාලා. සමීකරණය ව්‍යුත්පන්න කරගන්නටක් ගාලා. කොහමද පරස්පරය පෙන්න? උඩයට මාරු කරන්න බෑ. පරස්පරය කියන්නේ මේක උඩයට මාරු කරන එක තමයි. එතකොට තව පියවරක් එන. බලමු. හැබැයි ඒ උඩයට මාරු කිරීම කොහොමද බලන්න? කොහොමද ලිපිගේ? බෑ, මෙහෙම බෑ. මේක වැඩි කිරීම එක යට. එක යට තමයි මේක ලියන්නේ. දැන් මෙහෙම මේ 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 පියවර කපන්න එක වැරදි. මේක ඔයාලට ලියන්න පුළුවන් මේ සම්පූර්ණ එක යට මේ සම්පූර්ණ එක ලියන්න. එහෙම තමයි. එක ලියලා ඒක යට තමයි මේක බෙදීම මේකෙන්. එතකොට හරි. ඔන්න ඕක තමයි ළමයි 7 වෙනි සූත්‍රය. 7 අංක 7. ඔන්න අද සූත්‍ර 7ක්ම කළා. හරිද? දැන් ඉතින් ඕගොල්ලන්ට තනියම මම උදව් කරන්නේ නැහැ. මම උත්තර ටික අද යන්න කලින් සාකච්ඡා කරනවා. පෙරලා ගන්න ඕගොල්ලෝ. මේ 18 වෙනි පිටුව අංකයේ 18 මෙන්න ප්‍රශ්නයක් තියෙනවා. මේක තනියෙන් කරන්න. 18 වෙනි පිටුව 18 වෙදීනේ. 18 වෙනි පිටුවේ 13 වෙනි ප්‍රශ්නේ.
පටන් ගන්න. තනියෙන් කරන්න ඕනේ. ආගෙන කොහොමද කියලා කරන්න ඕනේ. වෙන වැඩ බෑ. තනියෙන් කරන්න.
ometun sakian. මේකේ F එකේ හනන අනගතලයේ කාර්යක්ෂමතාව ගණන් කරන්න කියලා. එතකොට අපි දැන් මේ හෙව්ව කාර්යක්ෂමතාවය ගන්න නැත්නම් කරන්න එපාද සර්? නෑ නෑ ඒකේ වැරද්දක් තියෙනවා. ඒක ළමයි ඔන්ලයින් ළමයි F එකට දාන්න ආනත තලයේ කියන ආනත තලයේ කියන කපලා ලීවරේ කියලා දාන්න. ඒක වැරදිලා කියන තේ ලීවරේ. හොඳේ. හරි සර්. ඒ වගේම මේ ඕකේ ඔය E ප්‍රශ්නය. E කියන ප්‍රශ්නෙට ප්‍රවේග මේ මොකක්ද රාශිය හොයන්න කිව්වම ආයසේ ගන්න ඈ අර E එකේ කියලා තියෙනවා ආයසේ ඇත්තටම 400ක් දෙන්න උනවා කියලා. 400 අරන් හදන්න. ආර්සි ආරං හදා. මොකද කරන්නේ? ඊයේ කහදපු විදිහ අනිත් අයගෙන් අහන්න එපා. ඔයා දන්න විදිහට හදන්න. හරි දැන් තව විනාඩි 10යි අපිට තියෙන. හරි දැන් නම් වෙලාව ඇති. ඈ ඉවරයිනේ. හරි. මොකට හදන්න දැත්ත අපිට සාකච්ඡා කරන වෙලාව මදි වෙනවා. කරපු සූත්‍ර වලින්ම තමයි හදන්න තියෙන්නේ. ඉතින් ඒ සූත්‍ර මොකටද දාන්නේ කියන එක ටට්ටක් දාලා හොයලා තොරතුරු ටික දැම්ම නම් ගාන හදත් ඇයි. ඒක ඉතින් උගන්නද්දී අවබෝධයෙන් අහන්න ඕන. වෙන වෙන කාර කරොත් එහෙම වෙන්නේ කරගන්න බැරි වෙනවා.
දැන් බලමුද. ඕකේ පළවෙනි ප්‍රශ්නය ප්‍රවේග අනුපාතය සොයන්න කියලා දීලා තියෙනවා. ඉතින් අපේ ළමයි අනිවාර්යයෙන්ම සූත්‍රය ලියන්න ඕනේ ඉස්සෙල්ලාම මොකද්ද? ප්‍රවේග අනුපාතය මේක නේද? අයිට උඩින් ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දාන්නේ? ඉහත ලීවරය කීවෙනි වර්ගය? පළවෙනි වර්ගයේ. ඇයි? මැද දරය නිසා පළවෙනි වර්ගයේ. කොටස ප්‍රවේග අනුපාතය හොයන්නේ ආයාසයේ විස්ථාපනය. ආයාසයේ විස්ථාපනය. බෙදනවා මොකෙන්ද? බාරයේ විස්ථාපනය. එතකොට ආයාසයේ විස්ථාපනය කියන්නේ bx. ඒක 40යි සෙන්ටිමීටර්. බාරයේ විස්ථාපනය කියන්නේ 10යි සෙන්ටිමීටර්. මේකට කැපුණාම උත්තරේ එන්නේ කීයද? 4යි. කොබලන ආපු ළමයි වරදින විදියක් නැහැ. මිනුක්ට ආවෙ නැත්? ඈ ඊළඟ එක. ඊයට ලීවරේ බාරය 1000ක් නම් ප්‍රවේග අනුපාතය සලකා ආයාසය. ළමයි ප්‍රවේග අනුපාතය 4යි නම් ආයාසය කියන්නේ බාරෙන් 4න් පංගුවක්. එහෙනම් නිව්ටන් 1000 බෙදන්න ඕනේ කීයෙන්ද? 4න්. එතකොට කීය දෙන්නේ? 250යි නිව්ටන්. ප්‍රවේග අනුපාතය 4යි කියන්නේ ආයාසය බාරෙන් 4න් පංගුවයි. 4න් බෙදන්න ඕනේ. කොහොමද මේක ආපු ළමයි? 250යි. හරි 250යි. ඊළඟ එක ප්‍රායෝගිකව ඉහත ලීවරයට ලබා දිය යුතු ආයාසය 400 නම් ඒ කියන්නේ වැඩිපුර 150ක් දෙන්න වෙලා තියෙනවා. එසේ වන්නේ ඇයි? ඝර්ෂණයේ මැඩ පැවැත්වීමට අමතර බලයක් යෙදිය යුතු නිසා. ඝර්ෂණයේ මැඩ පැවැත්වීමට ඝර්ෂණය මැඩ පැවැත්වීමට අමතර බලයක් යෙදිය යුතු නිසා. ඊයද අමතර බලේ? ඊයද අමතර බලේ? 400ක් දෙන්න වෙලා තියෙන්නේ. දෙන්න ඕනේ කීයද? 250. ඒ වුණාට 400ක් දෙන්න වෙලා. ඒ කියන්නේ අමතර බලය කීයද? 250ක් දෙන්න වෙලා වැඩිපුර. ඈ ඕන එකක් නිකන් පේන ලියා ගන්න. එතකොට ඔයාලට හදිස්සි හේතු විභාගෙ දැවුවොත් බලය කීයක් යදුවද හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉහත ලීවරේ යාන්ත්‍ර වාසිය ගණනය කරන්නලු. මේ ලීවරේ යාන්ත්‍ර වාසිය ඉතින් ඒකට සූත්‍රයක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්ත සූත්‍රය මොකද්ද? යාන්ත්‍ර වාසිය සමානයි බාරයේ බෙදීම ආයාසය. බාරයේ කීයද ළමයි? 1000යි. ආයාසය 400. මං කිව්වා 400 ගන්න කියලා. සෛද්ධාන්තික අගේ නෙවෙයි, ඇත්තට කරාම ලැබෙන අගේ ගන්න කියලා. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුනම දෙවරක් දෙකයි දෙවරක් පහයි. කියන්නේ 2.5යි. යාන්ත්‍ර වාසිය 2.5යි. බෙදලා ගත්තොත් යාන්ත්‍ර වාසිය 2.5යි. 2.5යි. හරිද? එක ගාණක් කළාම අද මේ ගැටලු ටිකක් මම ලබන සතියේ කොල ටිකක් දීලා ආයි කරවනවා. නැත්තම් පුළුවන් වුණොත් print එකක් දාලා දෙන්නම්. කරවනවා. ලබන සතියේ මම හිතනවා මේ පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. දැන් ඔක්කොම සූත්‍ර ඉවරයි. තා චුට්ට මේ පිටු චුට්ට ඇති ගණන් තියෙන තනිකර. ලබන සතියේ මේ පාඩම අවසන් කරලා ඊට පස්සේ අපිට දැන් නැනෝ. හරිද? ඊළඟ ගාන අවසාන එක කාර්යක්ෂමතාවය හොයන්නලු. මේ කාර්යක්ෂමතාවය හොයන්න අපි සමීකරණ ගොඩක් තියෙනවා. දෙකක් තියෙනවා. මේ එකක් තමයි මේ දැන් ව්‍යුත්පන්න කර එක. යාන්ත්‍ර වාසිය බෙදීම මොකද්ද? ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100ට 100. යාන්ත්‍ර වාසිය 2.5යි, ප්‍රවේග අනුපාතය 4යි. ඒක වැඩි කරන්න ඕනේ කියෙන්ද? 100ට 100ෙන්. එතකොට 4වරක් 1යි, 4වරක් 25යි, 25වරක් 25, 625යි. 625 මෙතන දශම ස්ථාන එකක් අයින් කරාම 62.5යි. කොබලන ආපු ළමයි 62.5යි. ක්ෂමතාවේ කාර් සෝරි ක්ෂමතාවේ නෙවෙයි කාර්යක්ෂමතාවේ. කාර්යක්ෂමතාවය 62.5යි. වැරදි අය හදාගන්න. හරිනේ? එහෙනම් අපි ලබන සතියේ නැවත හම්බුයම්. හරි.